හො අපි ඔන්න එෙනම් අද පාඩ පටන්ගමු පාඩ මේ මංහිතාන නිබන්ධන ඟ ළඟ නැති දරුව මන් නිබන්ධන එකක් දාලා තියනවා එකක් නං මේ කලින් ෆෙස්බුක එක තිබ් එකක් පරිසරයක අනිත්ම නිබන්ධනය අද සතිය අට දා නිබන්ධය මට කවරවල් නිබන්ධනය අතේ නැත්නම් චුට්ටක් කියන්න මට නිබන්ධනය නෑ කියල් පුතාලග නැතිය විතරයි නිබධන්නේ නැත්නම් විතරක් කිය කොමගව තියනනේ හරි කාග ඔක්කොමගව තිීන පුුතේ ස පින්ට එකක් ගත්ති නෑ පිටකක් ගත්ත නෑනේ හරි හරි කමන්න පැටිියෝ බියෝන් හරි කමන්නනැපුතේ හෙට දව එහට සංන් ද නීති යිදිකර දන්න අපි අනිද විිර පින්ටක ගන්න කමක් නෑ ු බෑ මටම ම පින්ටක කරන තමන පටියෝම මට ව ගොල්ලෝ වැඩික දන්න ඕනඇතල් ලියන්න බෑනනි ැයිට් කමක් නෑ මේ ගොඩක් විට දැන් අර ස සහර දරු අදත් අලු තිෙන් අවා දරුව කහිප දෙෙනෙක් කින්නවා. එකගොල්ලො අප පන්තියේ ක්‍රමවේදය ගැන පොඩි අවබෝධයක් කර ගන්නන පුතේ හැමදාම මම ඔයාලගේ ඔය ගොල්ලොන්ගේ පිටුවට දැන් ඔගොල අදාවන මේ පන්තියට එන තැන පිටුවේ ම දානව ටිවුට් එකක්ත්ක් හෝ දෙක් වන්න පුළුවන්. එ නිිබන්ධනය මම දාන්නේ බාධ වෙන කොට දාන. පුතාරට තිීනෙ බධ වෙන කොට ගිල්ල බලන්න පිටුවට ගිල්ල තිය නිබධන අම්මතතාතර කියන්න පින්ටක කර දෙන්න කියලා. එතකොට සමමාර්විිට ඒක පුතාලට කරගනන්න වැඩ තියනවා. එකර පන්තිය පටගන්න කලින් නිබන්ධනේ තියන කොටසක් කරගනෙෙන් වයි මං තර නොටිස ගදදාාන. පන්තිර සභාගවීමට ප්‍රථම මේ කොටස කරගන පැමිණෙන් අන්න. අ හම වෙනෝ. ඒවා තියන්නත් පුළුවන්. ඒවගේ පන්තිය වැඩගන්න කොට පන්ති අතර තුරත් ඕෝනව වෙනවා මේක. එනිසා අනිවාර්යෙන් පුතිතේ මම නිබන්ධනයක් ඉස්තිරෝම දානවා බදාාද වෙන කොට ගිහිල්ල බදාධ ප්‍රහස්් පෙන්දර බලන්න. එජ එකේ නිබන්ධනය ගන්න මෝන දැන් ලබන සතියේ සැෙනුරද වෙන කොට කිසිම දරුවෙක් ඉන්න බෑ නි බඳර නැතුව මි මොනහවා ඉිංග කුගන්නලමන්ගේ අන්න නෑ කූපලෑන් එකක් අද දවස වැඩටක් සැලසුම් කරල මං ත්තින්නේ ඉති එනිසා පසිදු හගන ඉන්න පුතාල සැලසුට ලේස්්ුවෙන් හොඳැයි දැන් අපි එහමන අප ස්සරලම කතා කරමු පරිසරය කොටස ගැන පරිසරය කොටස ගැන හරි පරිසරය කොටස ගැන ඉස්සලම කතා කර අපි අත පරිසේ පාඩ විවර කලෙමු එතකොට ගැටලුවක් නෑනේ මං උදාලට නිබන්ධනය ගත්තෙන ඇතියටත් පහසුවක් වෙන්න මං ඉස්සල්ම පරිසේ ටිවුට් එක දානව බෝඩ්ඩ එකකට දාලා මං පොඩි සාගච්චාවක් කරනවා හැම කෙනෙක්ටම එතකොට අපිට පුළුවන් පරිසරය කොට ස්ටික ආවරණය කරගන්න නිබන්ධන ස්සල බෝඩ්ික දන්න පුතාල බලාගන්න මේ නිබන්ධන පේ ැත්නම් මට කියන්න පුතාලට පේනවනේද මේ නිබන්ධනය පේනවනේද අප පරියාරණය කරන දේ පේ නැත්නම් කාටහර දරිවෙක්ට දැන් වීඩියම පේජෙමුක්ත් පේ නැත්නම් අප තමගේ ස්ක්‍රීනක මට කියන්න ොකද අපිට ඒ එහෙම ගැටලුවාවා සමහරයට පේනු සමහරයට පේනෑ ඉට හේතුත්වයන සමහා ඩිවයිස්වල්ට පෙන්නේෙ නෑ උද එම ගැටලු කියන්න ඕන හරි හරි මයික ගෝ් කල හඉන්න හරිම කොඩ්ඩා පරිසර ටික මුලේ ම් අතක් කරල දෙන්නම් හොඳයිනි මං මෙච්චර කල්දයන් අපි සමහට අදාපු දරුවෙක්ට ටිකක් අමුතු ඇතිි අපි පරිසර පහට ටි ික ටික ටි කරගෙනවා අධීවර කරන්නා දන්නේ හැබයිතින් බයිවෙන්න්න එපා පුතාලට පුතාලට පුළුවන් මේ නිබන්ධන අරගෙන හොඳට කතා බා කරන්න මොනවා කටලුවත් තියෙන අප වටසැ් ගප කර දාන්නයි හරි මං මේකට අදාල ඔක්කෝම වීඩියෝටික සියලු දේවල් පුතාලට කතනකට ගෙනැත් දෙෙනවා. හොඳයි මුලින්ම තියන්නේ අප එදිනිදා භාවිතා කරන උපකරණ ගැනතින්නේ විශේෂ මුලින්ම කතා කරන පුතේ වෘතීන්වල දෙකක රස්සාවල් කරනයි භාවිත කරන උපකරන පුතාලම ීඩියෝක මගේ බලන්න ඇති ැත්තම් මේ වගේ වීඩිය ොඩා කියිය බගේ පුතාල මෙෝ බලන්න ති කෘෂිකාරමය ප කරන ම මෙම කීපය ුද්දැන් පෙන්න්නම් මේ තියන්නේ ඒගන සම්බන්ධ කෘෂිකාර් මාන්තයද වගටයුතුවලදි භාවිතාග උපගරනතාව මේ තියෙන් මේ දේවල් පුතාලකගට උට්ටරගෙන බලාගරනම ඉන්දක කියන්නේ අනිනෑ මං පුතාලට ඉදිරිකාලය තවත් පීඩියෝ අදධානව මේ මේවැන් වැඩ කරන විදිිය විස්තරාත්මකොදානය ඔක්කොම මම කියල වා දාන්න මේ දේවල් කල ප්‍රයෝජන මෙතන අටින් තියනෙනවාේ කියන්න ැන විස්තර ගොඩක් කතා කරන්නේ යන්න පුතාතම මේ නිබන්ධය කලින් ලැබච්ක් ඊළඟට ඔගොල දන්න ලගේ හදරකොට මේසන් බාසුන්නෑ පෙදරේරු මාත්මයනේද එයා භාවිතතාකන උපකාරනතමයි මේ තියන්නේ යාගුප කරතම මේ තියෙන්නේ බොහම උපන ගොඩක් කියලත් භාවිතතාකන යටටක තියෙන කරන දෙවලත් තිින් තියෙනවා අමතාත්තෙන් අහන්න අමතාතරම ඔක්කොම දැකල තියෙනවායි තහන්නයි දැක්ඇත මෙච්චර විස්තර කතා කරන්නේ මම අග සම්පූර් නිබන්ධත් සකස් කළ තියන්නේ තාලට ංච දෙයක් හරි අඩුපාඩුවන් වෙන විතද හරි අපි ඊළඟට යනු අඩුකර්මාන්තය මන්ද පෙන්න්නන්න මේ ඔක්කොට මං වීඩියෝ හදල තියෙනවා හම එක පාඩමක්කොටසක එකක් පෙන්න්න මන්ගේ විඩියෝටිකන්තර්ාලර දම්ම පුතාල බලන්න ඇති එම නත්තන් ඔන්න අදරයටට පුතාල පන්තිවර වෙලා අදරෑට කියන මටික වෙලාක් කියනවා ම ඔක්ක විඩෝටික දැන් පේපිටුවට දාලා තියනටක පුතාලට අය හෙට දෙන්නක. ඇවිල්ල බලන්න මේ ඔක්කෝ වඩුකර්මාන්තයකක ඔප්ප කරන ලීකියතෙන් කපන විදදි ඇතු කටෙන් අ ගන්න විදදි ඔක්කොම් බලාගන්න පුළුවන් මංගේ සෙල්ල නවත දන්නම් බලපු නැති කෙනෙක්ට සහයාලට ඔන්නන් අයිත් බලන්න ද වැඩිවෙන්න හැන ඉදිම වඩු මහත්‍යයක කිය නියන ඔක්කොම තික ඇතුළුව මේ දේවල් තියෙන්නේ ඊළඟට අපි කතා කරන දීවර කර්මාන්තය දීවර කර්මාන්තය මාලුවල්ලනය මූදයන්න එ වගේම ඇලක දොලක වැැවක වෙන්න පුළුවන් ද දෙන්න පුළුව මාළු ල්ලන්න ාවිතාකන විදු්ප කරන මේ ඔක්කොම දනගන්න ඔන්න හොද මේ ක්කොම ේවල් හන්න නෑ නමුත් ඔයිගොලොන්ට මේ රපගේ පයක්ක්ොම දීලා තියෙනවා ඒවගේම දිීව කර්මාන්තය දාගන්න ආත්‍රවර්ග එක තියෙන ඊලාඟ පතල් කරමාතේ මන්දම් පුතාලට මේකා වැඩ කරන්න පෙන්න්නම් මන්ද පෙන්න්නන්න මේ ඩබරයා ම මේ එක විස්තර කරන්න පෙන්න්නකොට ලාගන්න ලාලනේ ගැරුම් ව්ටි ලාට කම්මල ඔයාලා ගම්මල තියනෙන කම්මල් හරිම අඩුවෙන් තිනෙන දැන් බොහම ඩුයි බහ දසියම්මල් තියනවා කම්මලකට යන්න කම්මලේ භාවිතාකන උපකර බලන්න. කම්මලේ තියන යකට රත්වන්න ලිපක් හේද ඒ ලිපට හුළංගහනුව පිටිපස්ස තියෙන මයිනාමේ ඒවා බලන්න වැඩකරන විදි බලන්න නේද. අනිවාරයෙන් දැන් දටිකට ගදැවාඩ වනනාම යමන්මින් ම තාත්ත කියන්න මාව කම්මලට එක්ක කියයන්න කියලා ඒවාගේ ිය ්ගෙත් ගොඩක් පිඩිය යන ාලට ඒ බලහමන්ගේ කීපයක් කියල දනවාද ඔක්කොම්පපුතාල. ල අවස්ථාව යනවා අද හටත් එන්නකු මොකද මේ විඩියෝකෝම පුතේ පා පෙන්න්න ගියෝතින් මේක ලොකු වෙලාව කියන් නිසාම වීඩියෝ ටික පුතාලට ඉළඟට පෙන්නන්නම් ඉළඟ දස පිටිට දාන ලා හෙටඉදම් බලන්න අද පාඩම අපි කතා කරමු. ඉර ගම්මලේ පුතේ යකට තලන මේ යකට කුට්ියයක්ක් පුට තියලතම තලන්නේ මිටියෙන් ගාල කුළු ගඩියෙන් ගාල් තලනවා. ඒ ඒකටතම අපිකිිණ හිරේ කියන්නේකිිණ හිරය. උඩ කියල තම යකඩ තල මේ තියෙන කිනි හිෙරයායි ඉළඟට රත්ච්ච යකඩ අල්ලන කොක්ුව තියනෙන දැහිිය අඩුව තියනවා යඩ අංගුරු එහ මේේදා කරන්න කොක්්ක තියනවා දැහිියන්ඩුව මෙන්න යකඩ තාලන මිටිය ඉළඟට යකඩ කපන කටුව ඉලා යකඩ හයෙන් අල්න්න ගන්න ඔන්නන් දඩුුවන්ඩුව පීර අවුදු මොහත් කන මෙව තියෙන හොඳයි ඉතාබි ග සතිවල කතා කලාා මේ මේවා භාවිතා කරනකොට පරෙස්සං වෙන කොහමද ල නිබදන ටක ගත්ත ැති දරුව ගන්න සට නිබන්ධනදක් මගේ තියෙන නිබන්ධනය එක ම මේ ඔක්කෝම ලා තියනවා මේ ක්කම අපි දවල් කරයිඒකාගේ ආරක්ෂක උපකරගැත් කතා කලා. ඊලාට මංකිව්වා අපි කතා කලා තනියම් භාවිතාකරණයව මොනවද පෞද්ගලිකේ ඉළඟට පොදුව පාවිච්චි කනේව පොදු උපකරන පියවක්කම රූපසටහම්මන්දී ඇති නිබන්ධනනාරගෙන බලන්න පුතේ ොදේ රයි ඊළඟට අප ගෙදර භාවික උපකරන හදලතින මොනවන්දර දිවලින්ද පලාස්ටික් වලින්ද පි දරුවලින්ද ලෝවලින්ද මැටිවලින්ද මෙවා පිස් කතා කලා තාර්ටමන් මෙව ලියන්නන්නේ ක කියල පොිපඩි අ්‍යායක් දුන්නායි හරි ඊළඟට එකකු පකරන්න භාවිතයේ ද අපි කරන්න වැෑර දිියපිගේ සතිය දවල්ගේපිය කතා කලා ඔයාලගේ ෙදර පනාව බලන්න කොනේ ඔය පනාව බලන්න මේ සහරවිට පනාව තියෙනවා මේ පනාවේ දැති ටික කලු පාටයි එහෙම වෙන්න එපා එ කරන්න ගෙදර පනාව අනි වාර්යෙන් සතියකට අවම අවම සතියකට සැරයක් සබන්ධා හොඳට සෝදන්නවන පරණ බුරුසුවක් කරගෙන මොද රතුල්ල කුණටි කියන්න හොඳට ැ් එකකටල්ල ප්‍රශය කල්ල හොඳට සෝදන්නවන පනාව. හරිම වැදගත් මෙවා තමයි අපි රෝගී කරන දේවල් හොඳර බලන්න. ගෙදර ඉදල කොස්ස උනත් පපුතිේ හරි තැන තියන්නවන හරි දිියයට භාවිතා කරන්න ඕල. අපි ගොඩා කඋපකරන භාවිතා කිරීමේදී කරන වැරදිනිසා තම එකක් උපරණ යානි වෙනවා. දෙක් අපිට වැඩේ හරියට කෙරන්නෙත් නෑ දැ සමමාරරිටව ගෙදර කොස්සාතුගානකොට සමහර අතුගාන්නි මේ එක පත්තක විතරයටකොට ඉදල පැත්තරක වෙන්නේ ඔස්සේ ඉදලේ දෙ පැත්ත මාරු කරකර අතුගන්න ඕන නද ඔස්සේ ඉදල හම තමයි නැත්තන් කෙදිිටිකක් ඉරටුටික නැවේෙනවා හොඳයි ඊලට ඔගල්ො වල්ල දැන්න මිරිස්ගල් නෑ නද මිස් ගල් හොඳට සෝදල පිරිසිදුව වහල භාවිතා කරන්න ඕන ගෙදර තියනම් මගේ තාත්ථකය අහල බලන්නේව වතුර කලත් දැන්න එවෙනවට තියනෙන වතුර ජොග්ග ගුරලේ තුනේද එඒව පරිසිදුුව භාවිතා කරන්න ඉලන්න කෝ කොරහයි නෑ බිලියයිත් දැන් ඇත්තන මේ ගොඩක්කේ වනෑ කොරහ කියන්න පුතේ බේසමක් නෑබිලිය කියන්නන්නේ හල් ගරන්න ගන්නන්නේ එතකොට කොරයි වතුර දාලා නෑබිලියන්තමයි हाල් ගරන්න ඒද हाල් ගරන්න භවිතා කරන්න මෙවා පිරිසිදු කල්ලා නවල තියන්ඩ ඕන නවල තියන්න ඕන ඉලා විීදරු කෝපේ වන ෙදල්වට යෙනු පිරිසිදු කල්ලා ඒේක බිවුවට පස්ස නේද ොල්ල ේකබ්වා ද ෙකබිපු කෝප හේදද බලන්න මේ කීපතිනෙක් මන්දන් හානු නේද කරන්න දන්න එලාමට පසිින්දු කියන්න බලන්න මයිකක තුොන් කළ ඉන්නේ උදේ තේබීපු කෝපේ හේදුවද අ තේබොන්න හොඳලාමයිනේ හොඳලාම ේ ක ඒ බොන්න හොඳ ෑ නද පිටි රි බොන්න හොඳ නෑ නද අරි දන්තර්ද වීල නෑන එතකර තම කෙනෙක් ගි අප ියමුකෝ මට කියන්න තිවිරු තිවිරු කෝප හේදුවට තේබීපු දම්මත් තාගෙනනින්න්න ඕනේ බොරු කියන්න අබෑ අපපා හරි වැඩෙවිී කෝප හේදුවත් තිවිරු මයික ඔොන් කළ කතා කරන්න ඔොළුව නොට බෑ හරි මයි පොඩක් දාර්තළම්බල මයික ඔන් කරන්න ඔප් කර කිය දිරීන් දෙ යන්න පේන ටිගත්තේ කතා කරන්න ඕන ව ම නනි ටචන හරි අප දිවිරු මයික ඔොන් කරගන්නනකම් බලූ තම ඉන්න ගයනි ගයන ික්ලම සිදගෙන අමගරම්වෙෙන් නැති මට ද කියන්න පුතේ මේ උදේ තේබිවුවද මයික කොන් කරන්න වැටිය හරි අප ගමන නම පුරදුව ලත් මත් පුරදදුන ටිකදරස කිය ලත් මේක පුරදුවය කොට මේ ටික දවසක් යවි. පුතාග නමත් එක්කන්නේ පුතාග නමත්තක්කාව මට පහසු ොද පුතාාව අම්මරදත්තල කියන්න බෑ හල් මන්න මගෙන ඉන්න කියන්නක දැන් ඔන්න මේ අපි උදේට සමහරය තේබවගාමකාත කරන්නේ කෝප්ප කෙලීම තියන කොතනි දහෙම පුටුගාව තියරන පුටුවේයට තේකෝප්ේ. ඊළඟටිතින් අරකට එනෝ කවද්ද කූබිටිකේන හූුණෝයනෝ වනේද කරපොත්වයන සමහර්විට එහෙම සමහරය කෝපේ. යටට සල්ලුරන්න ඉ මට අම්මට ව ක දව දෙකතුන කියල නකුත් ේ තු මෙල්ලා මගේ නො ර ම කරන්නවා තමන්ගේ කෝපි වවිීදුරු හෝදන්නඕන නිවාරය හොඳට සබන්ටික අදදාල දේගලාම මෙත්තන් සෝදනද දියර දාලා හොඳට හෝදන්නඕන හෝදල තමන්ගේ පිගංග රාක්කේ ද අරන්තියන් එක අම්මට දෙන්න ගැන මේ කරන්නඕන මේ අපි ගෙනගන්න පුතේ අපිට අපි ගෙනගන්න පුතිේ අපිට අනිවාරෙන් ඒවා මේ ගැනීම කියනක මේ ශිෂ්ෂත පාස්සයන නෙමේ ඉශ්ෂත පාස්සන නෙවෙයි අනි වාර්යෙන්ම අපි ජීවිතරම එකතු කරගන්න මේ කියනවා අපි දැන් කරන්න නත ඉන්නම් පටන්ගන්න නේද දත්ත වැඩන් නම නිබන්ධන තියන්දේව නිර්දේශය තියන්දල් මේ පාඩංකරගනගේ ශි්ෂත පාස්සලා විභාගේ පස්සල වැඩන්න නෑ අපි අපේ ජීවිත එකතු කරගත් නත්නම්පුතේ මේකක් කිුමත් මේ අධ්‍යාපනින් වැඩන්න අප දන් ගොඩක් විවාාගේ බලාගෙන කටපාඩන්රන වැඩන්න හම හැම දෙ අදාග ල අපි ඇඳුම් පරි භාවිතා කරන්නකොට මොනොද කරන්නවා දේව. ද අපේ ගවල්ලෝ ගොඩාක් කරන වැරත්්දන්නේක අපේ ගෙද ඇඳුන්ටික අපි රියට කලමනා කරණය කරගන නෑ නේද. අළමනා කරණය කරගන නෑ ඒ නිසා අනිවාර්යම මතතියාගන්න ඕන ඒ හරියට පිරිසදු කල්ලා ගිලිටු ඇඳුන්ටි න්න තැනක්තියන්න ඕන නේද ඉලාට සෝදපු ඇුන්. ඒ වෙනම නවල් අරන්තියනුන අම්ට උදව කරන්න ඕන අපි. අපි අම්මට උදව කරන්න ගෙද රෙදිටි ගන්න ඒවා නවල් අල්මාරයේ ගබඩා කරන්න නේද. ඒවා ඊළඟට කිලට වැඳදුන්ටික වෙන බඳදුන කට දාලා කියයන් ඒවාහි කර. ඒ අප ළගට වැදත්දේ පපුද අප පොත් මේේ දැන් යාලව ඉන්න පොත්මේවලන් පොත්මේසේ ුට නේද නැති දෙයක් මේ සමාර්ගකවල්ල පොත්මේ ද නද. එහම බෑ පොත්තිික ලස්සනට තියන්න ඕන පොත්විතරයි පැන් පැසල්ටික වෙනම ප පරටික වෙනම සංගරාටික වන්න නේද. ම ලස්සනද වෙන වෙනම තියෙන්න්න ඕන හරි ඉලට ගෙතර අපි ගියසතිය කතා කළ පවාහන්ටික අපේ ගෙදර අපි දාන සෙරප්පු සපත්තටික ඔක්කෝම ඒක වෙනම රැක්ක එකක් නැත්ත රැකක් නැත්නම් එක තැනක නිශ්චිත තැක තියන්න ඕන ඒ හොඳට වෙේලාලා පොලිෂ් කල්ල අපි ලස්සට අරන තියන්ට ඕන හොඳයි ඉති ඔන්න තතාපුංචි පුංච දේවාල්ටගත්ති අපි ගෙ සතිය කතා කලා නද සෙරප්පු සපත්තු ගැන කතා කළා අපි කතා කලා ගගේෙ සතිය කියන්න අපි මේ සැනුරාද මටමක දිර ම ිතන විදිියට නද. අපි කතා කලා සැන සුරාදම. මෙවා කතා කලා අපි. සරපපු අිය ගවනක ගැන නිවැරදි ඇවිදින ගැන කතා කලායි. මටිකත් වාලන්න හොදටරයි. අපි අවසන් දියට කියනවන නිවරදදිය අවිදින විදදි අපි සැලම තිය විල්ලුම් බලන් පලම නිරුව ප තින ල්ලම් ගත පත්තුූල ඊ ළඟට ඇගිරිවලින්තම පිටව. අපි ගේ සති මටික ඔක්පුම ල කියල දුන්න.නියි. අද තියන මෙන මෙත ද කතා කරන්න ති. ගත් අපේ කතා කලා අපිවෙත නිද සටහරක් දැන් මේ තියෙන නිසාපියමු අපි බාන්ධයක් ඔයගොල්ල කියවරණ යන අදය අනු නේද ැත්තං පෞවගි දවස්සල යන්න ඇති කඩේක බඩුගන්න අම්ත්ත එක් න හැබැ මේ දවසලන අම්මල එක්කයන්නේන නද පොරන නිසාක් කියන්නේන ඉතින් අපි කඩයකට මොන බාන්ඩ ගන්න ගියත් බිස්කට්ට එකක්වෙන්න පුළුවන් ඒක ඊළඟට සමහර විට මොනවමාරදයක් ඊළඟට නුල්සයක් වන්න පුළුවන් කන බොන දෙයක් ඒෙමනත්තං අපට දන්තාලපට උත්්‍රේෂට එකක් සබංකැටයක් ඕනෑම දෙයක් විලදීගන්න ගයාම අපි බලන්න ඕනම බාණ්ඩය කොහොමද මොනොමගේ දත්තක තියෙන්නේද. ධම්මට උදව් කරන්නගේඉල්ලාන අම්මට උදවකරන්න බල ඉස්සලම් බාන්නේයොද පිසිදවද. අලුද්ද නේද කණපොන දෙයක්න විශේෂෙන් බලන්න ඕන විශේෂයෙන් කණබොන දෙයක් නම් පුතේ කල්ිකුත්වන දිනේ බලන්න මොන කනබොන දෙවල්විතරන් වෙයි අනි දෙවල්ලත් ති සිමෙන්න්ති කොට්ේ තියෙන කල්ිකුත්වන දිියයා මේ සිමෙන්ති කන්ධි නෑ. සබංකැටත් යන කල්ිකුත්න දිෙනය අපි ආරය හැමද ඕනමදේ කලිකුත්්‍රන තිී ය පුළුව එවා බලන්න ඕ ලාළඟටක නිෂ්පාදනය කරපු දිනය බාණ්ඩේ කියද මල නේදමලට වටිනවද මේ බාන්්ඩ මේ අපේ මේ ගත්ත යෝගට්ටක කොච්චර තියද යෝගට් නේද කිරිපකට්ටක කිරි කොච්චර තිීද නේද දැන් බිස්කට් පටකගත්ත බිස්කට් තියෙන හලන්ද තියන නේ දැ සමාර බිස්කට්ික තියන්නේ බිස්කට්ෙක් ප්‍රකට්ටක ක අඩපු ගමන් ුත්මනෑ හුන් තමයි තින යන්තන් බිස්කට පොඩ්ඩ ති මේව යන ඒවකට අප බලන්න ඕන කොච්චර මේක වටිනවද කියලා ඉලාට හොට ඇසුරුම් කරලා තියද නේද ඉළඟට අපිට මොනහරි තත්ව සාතික අපි දානු ලංකාවේ ප්‍රමිතියෙන් උසස්නං අපි දෙනවා එස්සෙල්ල සාතික ඉලානට ලෝකෙම හොඳ මට්ටමක තියෙන අස් සෝ සාහතිකේ මේ වගේ තත්ත් සාතික දෙන්න පුළුවන් ඒවත් හොඳ බලලා නෙව තියෙන බා් තම හො බාණ්ඩවෙන්නන්නේ හොද වෙලද නම අද හොට බ්‍රන්ඩ් ේම එකක් බිස්කට් ගන්නකොට අපි බලනො මැිබන්ද මංචිද කියලනේද ඒවාගේ අපි ගන්න බාණ්ඩේ හොඳ දෙ. හොඳ බ්‍රෑන්් නේම්ේකින් හොඳ ස්්පාතක නම ලිපිනේ බල්ල ඒව බල්ලගන්නවා. ඊළඟට ඒවා අඩංගු දේවල් පෝෂණි වටනාක දැන්නම් තියෙනපුත ඔය ලුණු ඔච්චරතතියද ඊළට සීනි මට්ටම ගහල තියන වෙනම බිස්කත්මකටගේ ලුණු තියන ප්‍රමාණ හරතියන බීමමවල සීනි තියෙන ප්‍රමාණය ගහල තින. ඒම බලන්නො ඒවා සීන අධි බිීම බොන්න හොඳනෑ ඉතර ඉත එ හොඳ ඊළග ොෝ චෝද අඉදිරිපත් කරන්න මො හරි දුර කතතාන්ක ඇතිේදේ අපි බලන්ඩ ඕන හොඳමම එක්මට කතාකට තාල බාණ්ඩයක් ගත්වොත් දැන් අප දාන ම පුතාලට දන් දස ම බාන්ඩ පෙන්ඩනු දේවල්ලගන කතා කරන්න ඕන නොද හරි ඊළඟට අපි අපි මේකවට සපසන් කරමු පුතාලට ගැටලු තියෙන හන්න ඕන පුතාලට තියෙන මේකෙති කතා කරන්න තියන්නේ අපි තින පුංචි ලේසුවක් කදන්න මේ ලේසුව අපි ලේසු වාටිය හන්න බ්ලන් කට මස්ේ ඉලා දම්වල් මේ පුළුවන් අපිට අශ්‍ය මලාක් ඒවාගේ දෙයක් මලේ නතුු ඒව කරගනඒක විස්තර මේක තියෙන පුතාලට පුළුවන් ගෙදරදි මේක මහන්න මහලා කරන්න අවශ සියලුමදේ පියවරෙන් පියවර ස්තරාත්මක මේක තියනෙන නුල්ලාදින්න ඕන විදදිිය ඒ සියල් විස්තර මේක තියනවා අ මේක පොඩ්ඩක් බලන්න එතකොට පුළුවන් පුතාලට මේකෙදී මේක තියනෙන දේවල්ටිකල් මේක කර නිලා තින ්‍රඩාවක් ගැන ක්‍රඩා පුතාලිස්කෝලද ෙරදි බල්ල කරන්න ම මේ පොඩ්ඩක් මග ඇරන ැතිවෙන ම හු් කාරල නතින් මේ පන්ති කාම්ර තුළ පීඩ කර නමාරුයි නමුත්තේ සියලුම දේවල් මේක විස්තරාත්ක ම දාල තියන තාලටක පොඩ්ඩක් මගැරෙන් ැතිවෙන්තට. ඉළඟට තියෙනවා පැටියෝ අවසාන් වශයෙන් සංගීත බන් හදන් ආදේශක දාහරණයක් විට අපි පුංචිකාල හැදයාලට ටොනිිපියන්ක තු කරලා බෝතල් මූඩිවලින් පන්තේරුවක් ඒවාගේකාට ඉලට තාලාම් පටවල් පොඩිටින් බෙරහදන්න ඒ වගේ දවලුත් පුතාලට කරන්න වේවි කාරනාටික ම පැටිියොතියන්න ටික හොදට ලාගෙන සූදානම් වෙන්න අනිවාරෙන්ම පරිසර කොටස්ටික කියවන් මොනෝහරිතන ගැටලුවක් මතු වනති මට හන්න පුළුවන් අපි ද චුට්ටක් බල පුපතාාලර ම පෙන්න්නන්නම් වීඩ එකක් මගේ බක් වන්් එක ම පෙන්න්නම් මෙන බලන්න ඔය කියපු කාරනා කීපයක් මන් පෙන් නෝදැන් යාලට පුතාාන බලාගන්න පුළ බල විස්සලම ගොව්ප කාරණික් එක හඩ නන්නහැ බ ලවුන්් එක වැටන මටනේ හරි අපි එහම පස බලම ීඩියෝටිම ඔක්ො ලා යෙන පුතාාන්න බලන්න පුුවන් මෙන බලන්න මෙතන තියන පුතේ පුතාලම පසුබිමේ පේනවා ොන බලන්න මේ තියෙන මේ පතලක් මේ පතල එක විදිකට එකත්කක් මැනිික් පෙන්න්න පුළුවන් ති ිනිරංගන්න පුළුවන් මේ ැනික්කෝ මිර ගොඩක්කිට මේකන මැනික්පල මේ ලොකු පොළොව ගැඹුරට හාරන හාරලයගොල්ලො ගැඹුරේ තියෙන දේවල් උඩට ගන්න පස් එක් තිය දෙවල් උඩට ගන්න තමයි මේක භාවිතා කරන්නේ මේ තියෙන ඩබරයා මේ ඩබරයා මේ කොටේ කබේ එත් නො කම්බේ ඇතිල ඇතිල තමයි අර පස්මල්ල උුට එන්නේ මේකම විඩෝ දාලා තියන පුතාරවා බලා ගන්න පුළලො මේ බලන්නක වන්න බල අර පස්මල්ල උඩට ගන්න තමයි මේගොල්ල මේ භාවිතාකරේ ඩබරේ භාවිතාකර. පස්මල්ල උඩට ගන්නල් භාවිතා කරපුකම ඇත්තමයි මේ ඩබේ ද පතල් ආරණ අය මේ මේ ඇතුළ ගැබුරු අඩිසිය කටත් වරා සමාරයව ගැම්බුරුයි මේ ගැබුරු පතලක තියෙන දේවල් උඩට ගන්න තමයි මෙයා කාරය මේ ඩබරයක් භාවිතා කරන්න බලන් එය පස්ටකබීමමටැල් වනේද හො බලන් ඉළඟට ඒවා ඒල ඇතුළ තින වතුරටක වෙන මන් කර න එක තු මනිස්ු ඉන්න ඔය वाල ඇතුළල ිනිස්සු බැලයි ිනිස්ම පටවල ඩට එ වවන්නේ නද අර බල යිත් බලන්නකු මේ කරකවන විද හරි බලන්න ඇතුළ ිනිස්ස න්න නේද තු මිනිස්ස ොල ද වතුර අහික කන්න වෙන බට ට ක න්න මෙයා කාරයට ඩබර්ෙන් උඩට පස් ගන්න පුතා විඩෝ දාන්න එ එකකට පුතාල බලන්න මේ තියන්නේ වඩු උපකරණ එකත් බලාගමු අපි කීපයත්තින බලාගන්නපු පුතාල මේක දන්න නේද පුතාලට පේනවන මේ කාටත් නේදව ඇත් මේ අන්ඩු පිටි මේකට කියන වරක් කළේ කියල මේක මේ ලීිය කිරිය අන්දින්න භාවිතා ගඩුප කරනය වරක් කළේ මෙ සිදුරු විදින බුරුමයක් මේකත් කට අත්ත කියන පුද පොඩි අතු කැටයත් චුඩිය අතු කටයක් කැටේ අත් මෙ තමයි ලොකු අතු කටය ලීවල සුමට කරන්න ගන්නේ නියන මේ දේවල් තම වඩු භාවිකර මංම මේ වඩ මමාත්‍ර භාවිකරන පප කන පුතාලට වඩු මඩුවක් ම පේදනවා වඩු මඩුවක් ම පුතාල පෙන්න්න එෙතකොට මේ වාක් කරන හැටි බලාගන්න පුළුවන් පුරු මේ සිද්දුර විද හැටය බලන්න පුුවක අත්ව ගිස්තර ම මේැක අත්ති බ දැන්න්නම් ත්ති නෑ දැන්ගේ නට තින්නේ මැසිින්ද කෙන්නේ අපි ලීරන් ැ අතිත මේ දේවල් තමයි ගොඩාක්ම වඩු කර්මාංශාලාවල භාවිතා වෙන්නේ. මේක මුළු මට්ටම මේ කර මුල්ලක මුල්ලක් නිවැරදි වැැඳ ගන්න භාවිතා කර මුළම මේටි බලා ගැන පුදල් නැවත නැවත මෙ මේ බලන්න අවස්ථාව තිය ෝොද අවස්ථාව දැන් පුද ොහරි ප්‍රශ තියනම් උපර ගැන මේ දේව ගෙන මොහරි ැටුත්තේ ො උපකරද ගන්න ඔන්නෑ අපි මේ සහරය තියන මේවා මේසමේ වන දන්න ේවල් නිස්කරපතිිය. දන්න ති උපකරණ ැන කවදාවත් අප ගහන දන්න දෙවල්තම පුතහාන නිසා බයිවන්න පා උප කරන ගොඩාත්තියන වරු මහතතුරු නෙවා හැමද ැන අප ස්තරාන නෑ විස්තහන නැ හොඳයි අපි එෙමනන් එන පරිසකොට ස අපි අවසන් කරලා පී ළඟට හනම් ඉදිරි කොටස පුංචි වේකයක් පුතාර දෙනවා ම විනා ඩිදකරුගුට අතුරපික් බිල එන්න අවස්ථාවක් දෙනෝ හොඳයි ඊළඟට හෙමනම් අපි අමූ දැන්කදන හංිදල පුතාල දැන්නිකක් ඕකන පාවින ඕනේ අපි අමමුහෙන ගනිිතේෙ කොටසර මුලින්ම ගනිිතේ කොටසරය මුලිම ගන්න පුතාල පොතක් කරගෙන ලියාගන මාතුකාවක් දිශා දිශා පාඩ මද අපිවරකන්න ලියන මාතුකාවක් දිශා මාතතුකාවක් දිශා දැන් යාලට දිශාව අඳුරගන්න අපිට දිශාවක් කඳුරගන්න කෝමද නේද දිෂාන්දුරගන් උපකරණයන් අ තින එකට කියන්නේ මාලිමාවක් කියලා ඒ ගැන අපි කතා කරන්න ඔන්න අපි බලමු අපිට දිශාව පෙන්වන ස්වභාවික මාලිමාවක් ඉන්නවා අපිගාව දැකෝ දැන් හැම දැන් අමේ පාඩ මෙෙන් පස අපේ දරුවෝන් ජනගන්න ඕන අපේ ගෙදර දිශාටික අපේ ගෙදර දොර තියන්නේෙ මොන දිශාවෙන්ද අපේ ගෙදර උසය මොන දිශාවෙන්ද අපේ ගෙදර පොල් ගාතීන මොන ශාවේෙන්ද නේද ඒව ජැනගන්න ඕන ඔන්න අනිවායෙන්ම ඒක තමයිගොල්ලට කියල දෙන්නේ දැන් අපිට දිශාවක අපි අපි ගෙන ගන පුතින් මෙතර ප්‍රධාන දිශා හතර විතරයි පද අනුදි හතර විතරයි අනිදිශා හතර නැත්තන් අනුදිෂා හතර ඉගෙන ගාන ශාටට ගැන කතා කරන්න පහ පන්තියේ අන්තිපකාල දි පහපන්තිය අවසන් පාදම් වලතම ඒකති හතර ද හතර විත අපිදන්න ටි කතාාව කරාම ම මේ අලුත් පොතකඩ මේ පතන්ගන්න කමන්නපුත පුතා ඕන පොතකද අමංකිව අලුත් පොත් ගන්න යන්න පාපැට්ි මොකද මේ අපරාධන පුතාල වැඩ කර මොක් හරි පරන පොත කාහලි පොටස කර දැම නිවාර වැඩක් කරන්න ප තා දැම වැඩි කර ට කිලා. මදන්න ගටියන නිදාගන්නවද ලියනවද නිදිකිරනවද අම්මාන අම්මා බලෙන්ගෙනනල්ල පුට වාඩරි කරන්නගිල් අල්ලගන්නවදන නේදිප පතිපොතේ ලිවුවත්කම නෑ පැට පන්තිආපිායි කරනවා ඕො පන්ති අපිියායි කරනවා මං අතව පුංචයක්ගේ මතක් පවෙච්චලා කියන්න ඕන මේ මෙතරන මගේ පන්තිය අදරුවෝටික දෙෙක්කින්නවා හතර පන්ති මං ගොඩක් මේ ලොකුවට බලාපොත්තුවෙන්නේ නැ කොහොමටත් පහ පන්තියත්තේමයි ඉතින් පන් විශේෂයෙන්ම පුතේ දැන් මම ඔන් Onlineයින් පන්තිය කරන්නේ විශේෂයෙන් මේ මාත්තැක එක තුනා ලොකූ පිරිසක් ලංකා පුරාමේඒු දව්වක් විදිහයට ඉතින් අපි බලාපොරොත් කොමත් මේ මාස අපි ඔන් Onlineන් පන්ති අනිවාරයෙන් කරනවා ඊළඟ මාසේ බලමු පන්ති පටන් ගතර පස්සේ කොහොමත් මං අනිවාරය මේ දා මගේ පන්තිය දර්ගෝටිකට මං මේ මේ මාස තුනේ යමක් කියර දුන්න යොක්කොමත් මොහයික්‍රමයකට අපි කරන්න වෙන ද මේ පහසුගන්න තිය ගොඩක්කින්න ඉතින් මං අම්මර තාතන මට කෝල් කනකොටමං කිවේ මගේ පන්තියන දරුව න් එන්න අනිවාරනෑ හැබැ ගෙදර නිකං ඉන්නවනං සම්බන්ධ කරන්න පහසුගන් තියෙන ආාවට කමක්නෑ නමුත් කොමුණ හෝක්‍රමේකටමන් ේදේල් නවත ඉතින් මේ පුළුවන් විදිියකට නැත කරනවා අනිවාර්යෙන්ම ද අපි තයිවය දන්නේනෑ කවද පන්ති පටන්ගන්න ද බලම උත්සාා කරනවා විශේෂෙන් අනිදරුවට පබලාලමු පුළල් මේ කාලය තුළු දව කරන්නේ වගේම පන්ති පටන් ගත්ම ඔබේ ගරුතුමාන්. ගුරත්තුම ුරු බට ගේ පතති ුෘත්තුම ගුරත්තු විය එකක වැඩරගන න්න ලුවන් එම ගැලුවන්න අප ඒ වනකොට බලම ප දිගටමගරන ොද මොද කරන්න මෙමසේ තුර යිතින් අනි වාර්යෙන්ම සැලුසාහත ම වැර පොටසම පතතිය ලි සන් ක මොද න්න පතිිපොත ලුවත් වරදක්න පටි ්‍රශි හො අපි අමු දැන් ගන්න අපි කොහොම දිශාව සයාගන්න දිශාාව සයා නංකිවන අපට සභාවිකමක්න ක අපට ඉන්නව කියලා එයා තමයි පොතේ ර ඉ තමයි අපිට තියන හොදම දිශා පෙන්වන කෙනා ඔන්න අපිට කියලා තියනවාඒ වගේ අපිට හොයාගන්න හරිම ලේසි උදේට නම් ඉර තියෙන කොයි පැත්තද කතා කරම අපි ඔන්නයි කරෙක් දෙන්නේ අපි අ වෙරේගොඩ් නැගැන හිද නැගැන හවසත් නම් කොහෙද තියෙන්නේමහි ඉතින් අන්න අපිට පුළුවන් ඉරෙන් විශාක කදරගන්න පුළුවන්. ද රයන්න අපිදැ දාාරණ අපිතර මේ කමතාරමු උදේට ඉරතියෙන්නේ නැගෙන ඉර පැත්තේ නම් නැගැ ර කියීම අපි විරුද්ධ පැත්ත තමයි පටහිර. හවස ීරතියෙන්න්නේ බත හිරෙනම් එයාට විරුද්ධ තමයි නැගෙන එම් ඉරතියෙන තැනනුව ශා අනිවාර්රයෙන් අඳුරගන්න පුළුවන් අපිට අනි දෙක ැරි වුණට අනිදදක අපි දන්නන්නේ නැකෙම අනිදදක දන්න ඇතිවනත් ඉරතියෙන පැත්තිෙන් අපිට පුළුවන් දිශා දෙකක් අඳරගන්න එකන්න යාට ෙතරරි දන්ගේ ඇතුළ දඟුණක් කියන පුළුවන්ෙන් නොන අන්න ඉර බහින්න අර පැත්තෙන් ඒ පැත්ත තමයි බටහිර යිරපායන්න අර පැත්තෙෙන් ඒ පැත්ත තමයි නැනහි දෙකත් දැන්දන්න දැන්තියන්නේ මේ ඉරවදව් කරගෙන අනිත් කොහයාගන්න කොහමොදොන්න දැන් ඔය ය යාලට විතරන්නේ දැම්මට තාත්ලකිව මේ සර් විභාව්‍යතා ටිකක් කියල දෙන්න මමද එකත් කන්නවා ඇර අපේ ශිෂ්ෂත්සකපත්්‍රට අදාල ඒෙව ඒවට විභාවතා කියන්න ැයි පුතේ විභා්‍යතා කරන කොට මේවා අපිට ඕනනේ මේ විභවතාවයක් තමයි අපිට දැක් පොහොමද එර උදව් කරගෙන දිශාව සොයාගන්න අනිත් දෙන්න ඔයාගන්න ගොඩාම් මගින් ඔය පහපන්තිය යාහාන සර්වය ඉරෙන ප්‍රශ්න අරි තරෙන්න ඇදර් ඉරෙන පැත්තර මූුණ දාන්න කියනෝ විටුපාන්න කියන අනේ තරෙන්න ඒකල්තින් මේක තමගතා මේක හොඳටල්ලගන්නගෙන ද ඔොන්න මං කියල දෙන්න හදන්න අනිත් දෙන්න ඕ විිය යිතැන් හත උදේ දැන් අද ඉරණෑ න පන්තිවනවටඉර තිෙන හඳ අද පැත්හඳ අනුවත්ව යන්න පුළුව හරි ඔන්න දැන් කරන්න තියෙන වැඩ මේයි ඔයා ගිහිල්ලා හෙට உදටඉපායනකොට අපිහිත ඔන්න ඉර පායගනන මේ පැත් යි් මෙන්න ඉ පායගනන ඉ තිෙන පැත්තන மூන දාල තමන්ගේ මන තමන්ගේ මූන ම ලස්සට ඔයා වැදන්න ඔයා ඉරතියෙන පැත්තර මූුණ දාලා හිටගන්න හැබැ ඉරදිහා බලන්න එපා ඔන්න හරි වැදගත් දෙයක් හොඳේ ඉරදිහා බලන්න නඟ එපා. ඉරතියෙන පැත්තර මූන දාලා ඇස්තක පහලර කළ තියාගන්න ඔන්න ආගනන්න හොඳලට දරෝටික අපි මොන්නම්ම අවස්ථාවකත් අපිට මොන්නම ප්‍රශ්නක දිවත්න් ඉරදිහා නම් බලන්න එපා. ඉරදිහා කෙලෙින් බැලුවොත් මොකක්දදාන්නද වෙන්නේ අපේ ඇස් දෙක අවසානය අද වෙන්න පවා පුළුවන් එනේ ඒ ඉර කියර නිරෙන් පිට කරන එළිය අධදිික්ක සැරයි ඉරදිහා කෙලෙික් බැලුවෝත් අපිට තාම හානිදායකයි ඒනිසා ඉරදිහා බලන්න එපා ඉරදිහා බලන්නඇතුව ඉරට මූුණ දා හිටක තයි දැන් ඔයාගේ අධ දෙක දික්කරගන් ඔයාගේ අධදක තීරවණ අධදක පැත්තර දික්කරගායි න්නේ අධ දෙක ලස්රට දෙ පැත්තර දික්කරග දෙ පැත්තර දික්කරහම පුතාලගේ මෙ දකුණවාත තාලගේ දකුණ වතේ නොනේ දක්කුණ වත දැම්ම මෙ ඉර යෙන පැත්තර අදක දාල ඉට ගත්තවත් උතාලගේ දකුණ වතය දික්වෙන පැත්ත තමයි පපුතේ දකුණ දක්ුණ දිශාව වන්ගතේ යන පැත්ත තමයි පුතේ උතුර දිශාව උත්තුර එතකොට දැන්වන්න හරි උදේ පාන්දර ඉරපායනකොට ඉරට මෝන දාළ පිටගත් ඉටගෙන අදක දිගැරියාම දකුණුවත දුණු අත්ත දකුණ කියනකට හට ේසි දක්ුණු වත ොමුවන පැත්ත දක්ුණ ුවන් අතයුවට පැත්ත උතුර උතුර ඊළඟට අපිට අපි දන්න ඉට විරුද්ධ පැත්ත ඉර තියෙන පැත්ත නැගෙන හිර ඉරට විරුද්ධ පැත්ත බතහිර අරිව ලේසිී ඉට මුට ම පෙන්න්න රූපයක් කොට අක්කිනුම පුතාලටම තුට් එක ටියු්ට තියනයග රූප යෙන තවුට්ට තියෙනයගාව රප තියනවා ඒ නිසා තවට් එක තියෙන න්න ලොහු කැලුවන් නෑ අනිත් ත් බලාගමුකක්ේ ම පෙන්න්නන්නම් පුතාලට ප චිප්ටක්න්න හදිසේමත් පුතාල් පෙවු නැත්තම් මට කියන්නව නොදේ සමර්තාක්ෂයක දේවල් එෙමන මෙන්න මේ නිබන්ධන මේ බලන්න අපි අපි පස සිංහල ටිකවන්කම් පස්ස කතා කරමු මෙන්න රූපය පුතාලට පේනොන කාට අන්න බල ප බලන්නකු මේලාමයා නැගැ හිරට මූුණ දාල හිටගන්නවා පැත්තමෑ නෑ ගෙනෙහිර දකුණත් යදන පැත්ත දකුණ වම්මත යදන පැත්ත උතුර එඒයාගේ පිටු පස පැත්ත තමයි බස්නාහිර හරිමි බස්නාහිර මංඔයි විස්තර පල්්‍යාන ෝටයක් විට දීල තියරමේතින් ප්‍රධාන් දිශා හතර හඳන්වා දීම පුද ඇත්සන ඉර තියෙන පැත්ත හිට ගන්න ඒ පැත්ත නෑ ගැෙනෙහිර දකුණ අත දකුණ වම්මත වවැන උතුර හිළඟට පිටු පස්සක බස්නාහිර හොඳයි ඔයටික තමයි පුතාලට රූපේ හොඳවට තක තියාාගන්න පැටියු මේක තමයි මූලික කතාව හොඳයි දැ අප ජුට්ටක් එක ඇඳගම් ඔොනිම් බලන් ඉන්නකොට හෙම බෑ වැඩක් කරන්න මෝන ළමයි වඋුණාව එද මාර්තක ඇඳගන්න දිිශා කියලලා මාත්‍ර කවලිුවනනි තරුවවදදාල ලියාගන්න ප්‍රධාන දිශා හතර කවුරුත් ඇඳගම අපි ඉස්සෙල් ඇමගන්නෙක හද උත්තුර. ඊලාගට දක්කුුණ නැග නෙහිී ද මට හිද පුතාාව ලියාගන්න දිශා අතර අකරු මෙ එමලියන්න ඕන අපේ දරු නේද උදා ශාතරලිය කවරුත් පියයාගන්න ඉරවසමපරිය අභ්‍යසයක් දෙන පුතාලට කරන තනී ඒටි කල්ල මගේ වර්සබ ගුප එක ඇදවාම දාන්න දැම ෙට ගරුපේකාද ඉවර කරන්නන සඳද ඉදන්න දාන්න පුළුවන් දාාදර කලින් දාන්න නොම හමෝටම ත් ලික් දන අනිවාරෙන් බදාදර දාන්න ඕන කවු බදාදර කලින් පහකටික වැඩටිකද දදාන්න පුළුවන් ඒගොල්ලොම පහයගේ මෙත නින්නගේ කීපදනගේ අයිියලක් කල ඉන්න. එගොල්ලට කියනන්න නක්කට යට වැඩිකක් දාන්න ැයි බූප් එකක ගොඩක් අකතු න්න බලු ම අල් ගන්න වැඩ දාාවන නඇති ම ඉළඟ දසල් මං ල්ළඟ දවස මේ අනිවාර්ය හැෝකම නන්ටික ලියගන්න නොද මන් නාමලයකනේ මක්කරන මං බල පන්තියට එන්න කවුද ඉන්න කවුද වැඩ දාන්න කවදනේ ඒතික බල නො අනිවාර්යම කරෙන්නෝ නොද මං කතා කරනඒවගේ පේපර එකක් දෙනව පුතේ පේපරගේ ලකරගන්න වැඩියෙන් දැම්මන් අප පන්තිය ළමයි නන් දන්නනේ අප පන්තිය කර ගති දන්නනේ මෙතර පන්තිර සබන්ධ ඇදදි මයිත්තින නිසාවන හගන්න අපි සාමාන්‍ය පන්තිය කරන්නේ මං ආාව ගමන් කරන්න පේපරගක් දෙෙනවා හැමදාම දෙනො ඒක ඊළංකට මංගේ පේපරගාදල ලක්ුණ දෙනවා තෑකි දෙෙනවා සාකච්චා කන්න ංචි පේපරකක් වැඩියෙන විනාඩි පහාලවයි දායයි මේ පන්තතියත්තේ වැඩේ කරන්නවනමන් තෑගික මාසක සරයක්හරික දැටි වන්න තෑගතික මාසකර සරයක් කහරික දැට්ටවන්න වැඩේ කරග යන මල් ලකුණටික දානමේ රයි ලකුණටි මට ඕන ම අම තාත්තල දෝ කරන කියන්න අමතාතරතු දව කරන්න ඕන වැඩි කරන්නනම බොහම විමසිල්ලෙෙන් ඉන්න වැඩිය කෙරනවත නැද නෑදඒගැ ඉම සිිල්ලිඉ හරි හරිපට ඔච්ර සරව ධයන දනේ විශසාාතරන දක දැම්පුඩි අභ්‍යසකටයනු වෙලාව මදිනන් කියන්න ම ම කරන්නය න්නයෝ වතින කියන්න ඕන දැන් අපි අපි ඇදගමු සත්තු කීපදන ඇදගන බැපි ලියමු ඇතින්න හිනි මාර වැනෙන වා හාවා මැද ඉන්න ින් ඉන්න කෙනෙ කවද අලියාඒ පැත්තෙන් එක්කෙනෙක් ඉන්න බල්ල හරණ ඊළඟට පහලින් එක්කෙනෙක්කන්න නරයා පුතාල පොඩ්ඩක් ඉද න සහන දාගන විඩින් ලිය ගන්න ොද හරද රුවත් දා උඩින් ලිය ගන්න මෙම මෙවල යාගන්න පහත්ත සටහනට අනුව අනුව පිළිතුරු සප යන්න පහත සටහටනු පිළිතුරු සපය අදරයි මේක ඉඩකඩ ඇතු ඇඳ ගන්න හව බල නර්ගිය තවක්කන දම අපි කොට්ටිය ැ වන ංගේ එකෙක්කෙනනාගගේෙන් ම ප්‍රශ් ීලාක බඩ් එක දාන ඉළට එ එකක්කෙනනගේෙන් හාන මද මුකුත් මපන කිීපනග න ග යි හොඳයි දම්මේටි කන්දගන්න ස්සල්ල පැටියු මේ කන්දගන්න මං ඊට පස දෙනෝ ප්‍රශ්න හතරක් පාක් දෙනුයි රම ගැටලුවත්ති න පුළුවන් තාතාම් පුංචි නිසා පුඩිිය විනාඩි දෙකක් නැගිත් ලගිහිල එන්න පුළුවන් මේ අයිංවෙන්න පාොද අන්ෙන් නතු අද අප මිනා දිහතලීින් ඉවත්නමකුත් න්න අපි මේක දැන් මුදල්ලාරගෙන හොඳ තාරගර තිීන වංහිතන කවුරුත් පන්තියටාව කිසිීම ගැටලුවක් නෑ නේද කාටවත් බාදා කිරී මුොකුත් නෑ ලස්සනට වැඩ කරන්න පුළුවන් අම අයිෙන්න්නන බෝඩගන්නේදයි නගෙ නරිය බල්ල හාවාලිය ඔය අඳගන්න පුළුව අන්ගැටලුවන්නේ අධින්නක් පුළුව ල වරද ලියදගන වැරද මැටිය මම න් කියනට ෙන ලියාගම් ප්‍රශ්නටිකවුද බෝඩ් එක ම ලියනකට වෙලා ගත්තව වෙනන පුතා ම සතටහනම ප්‍රශ්ටි කලියන්න පුතාලට ඉස්සේල ප්‍රශ්ටි කලියාගන පස්ස විනානිරිි පහත් දෙන්න වෙලාවත් උත්තරටික ලියායිතාර යනන්දැන් හනම් අදන්න ඇදගන්න ැරි ුණනා පොඩ්ත් තිය ප්‍රස්ටි කලියන්න ආය උත්තර ියනකට මේ අඩු පාරු හදාගම් එනම් ලියන්න පැටි යාති පලවෙරි ප්‍රශ්නේ පල ප්‍රශ්න හාවාට හාවාට දකුණු දෙසින් දකුණු දෙසින් දෙසි නැත දකුණු දිශාවෙන්ොනුදලියන් දකුණු දිශාවෙන් දෙසින් දිශාවෙන් සිටින්නේ කවුද සිටින්නේ කවුද පුතාාව වචනයයක් ලියන් ඉට තියන්නන්නේ ද ඉඩ තියලා තිලක ියන්න පැටිය යි ීළකගලියමු ඉලාගක එ යන්න කටයා සිට කොටයා සිටින්නේ දෙනිියක කොටා සිටින්නේ හාවාට හාවාට කුමන්න දිශාවෙන්ද කුමන දිශාවද ாட்ட ஹவாட்டு ஹவாட்டு? නැගනහිර නැගනහිර හාවාට නැගෙනහිර දිශාවෙන් ඉන්නේ හාවාට නැගෙන දිශාවෙන් ඉන්න නැත සිටින්නේ හාවාට නැගෙන දිශාවෙන් සිටින්නේ කවුද කවද තිප ප්‍රශ්නය දේ අන්තිප ප්‍රශ් දැම්මට උත්තර දෙන්නවා නොද ෙදර හැමෝටම මයික වි බාධාවන්න මයික් යන මයික් මන් උට්ටලා ී ලාමටක දැම හනු ප්‍රශ්න වලට උත්තරනං අවශ්‍යමයි හොදේ රයින්තිපක ලියාගන්නක ලියන්න අලයාට අලයාට දකුණින් සිටිනා

ත්තර ටික ලියන ගමම්ම ගිහිල්ල වතුර ටික් බීලන්නත් පුළුවන් මම දැන් මෙමයි පුතාලා අයුෙන් එපාහවරුවත් මයිකෝන් කරගන්න බොයින් කරගත්ව දින්නට හරිී බදාවක් දැ මයික්ටි කොක්කොම කලතිරි මුකූත් කරන්නපා පැටියෝ පුතාල මේකට උත්තර ටික ලියන්න ලියල අපි පිනාඩී දැන් පුත්තරට උත්තර ියන්නත් පිනාඩි තුනහතරක් යැනවන එදර විනාඩි පහක් දෙන්නම් ඔක්කොම හයහා අරට නැවත මෙතන්ට එන්න ඕන සිිස්තර්ටි අයි අපි පන්තිය පටන් ගන්න අයින්න මම් මෙත ඉන්නවා කවරුවත් මයිකොන් කරන්න බෑ තමගේ වැඩි විර කල වතරෝටිකක්්බියල පොඩ්ඩ නගහිතල පුට වටේ කැරකිලා මේස වටේ කැරකිලා පොඩක්ගේ ඇතුලේ පොඩ්ඩ රුම අදදාල එන්න ඇත්ක් කොහමික ස්කන්නකක්ද්‍ය බලගන්න යාමත් පවනකදි කරන පුචිලමන නගෙත්ල පොඩ්ඩක් වටේපිට බල්ලන්නෝදේ හය තියර දැන් තවම විි දෙකයි විනාඩිය අටකින් එන්න ඕන උත්තරත් ලියල තියන්න ඕනේ වෙනකොට අයි උත්තරත් ඇතු අපි හමුවමයනකයි හරි Excuse me sir.

බලනේ හරි දෙන්නෙක් හරදැන් අපි වැට පටන්ගමු ඔන්න ර ඔක්කොමදං ඔන්න සි නමයා වෙලාව ඇවිල නිනෙ පයි ඔොඩීකත් දුන්නේ හද කැවිදියටට ඉන්න බෑනේ චිලමයිට දැන් න්න මංහනු ප්‍රශ්න ස්සල මයි කොනරගන ඉන්නගම හම අතුරුකිරිය අපට තරුල්ේ තරුල් ඉන්නේ අතුර කිරියෙන් අතුර කිිය තරල් කියන්න පුතේ ඉස්සල ප්‍රශ්න කියල උත්ත්‍රරය කියන්න පැටිය පලන්න ප්‍රශ්නේ ුණ සිි හාවාට දකුණු දිශාවෙන් සිටින්නේ කෞුද්ද නරයා හරිදකත්්දියගේ හරි ගොඩ් වරිකුඩ් පුංචි හරිත් දාන්න හැබැයි මම බලනොදම් මට ඔය කරපු එක දාන්න ඕන වටස්න මටව කළ වැේ ධාන ද ස්රාට අප තාව ගොල්ලවොට වර්සැබ්දාන්න ඕන්නේ මං මේ වෙලාම කියල දාන්න කියලා අපි එකක ස්්‍රරාට පහසුගන් අපි හදමු උනේ කරම තියෙන අපිය විස්්‍රරා කරමු ඉළඟට මට කියන්න පැටියෝ දෙවිනි ප්ලස්්යට උත්තරේ මට දෙන්න කවුද්දන්නවද පර්ශෂ සයිපට් කියල දාන්නේ තියන්නේ අන්නේ මටම දැගු නම් නතු නම්ම කතා කර දැන් පයි පපට් ඇල්ලනි කවු දන්න පුතා කියන් හරතුර කියන්නමට බල්ලා සිටින්නේ හාවාට කුමන දිශාව ආමරිකුට් බල්ලා ඉන්න කොහන්ද හාවට මොන පැත්තෙන්ද බල්ල ඉන්නේ නැගන හිර දිශාවෙන් වෙඩිකුටත් නැගෙන හිර වි දන්න මේ පැත් ැගෙන හිර දැම් මේ සටහන මේ ම සටානේ උතුර දුන්නේ ඇපුතාල මෙහම දාගන්න සාමාන්‍යයෙන් න හගනින් මේකත් තාගෙනන්නකො මේ පැත්තක මේ දාග උත්තුර මේ කියලා. සාමාන්‍යයෙන් ඔන්න හගදින කතාව. සාමාන්‍යෙන් ඔය අරිතනක උතුර දිශාව පෙන්වන එතකොට උත්තුර දක්වුණ නැගැද ටහිට. සාමාන්‍යෙන් ඕන මගානක දුන්නනෑ කිරිතන් මෙම දී ලැනෑ. පේපර් එකක අපිට දිශා ප්‍රශ්නයක් අහන උත්තරේ උතුර දීලනෑැපුතේ. සාමාන්‍ය සම්මතය තමයි පැටියෝ උතුර සාමාන්‍යය දන්නත්. න්නත් උතුරේ පැත්ත තමයි දුන්න නැතොත් කඩදාසය උඩ උතුර එක තමයි සාමාන්‍ය ක්‍රමේ කඩදාසය ඉහල උතුර විදියට තමයි ඕනම සම්මතයක ගණය අප එකතම සම්මතයද සාමාන්‍යයෙන් උතුර දෙනවා දුන්න නැතොත් උඩ උතුර උඩ උතුර ඇයට දුණ මේ පැත් ැර මේ පැත්තට පස්නයි හොඳයි දැන්වන්න අර් අවශ්‍ය කෙනම් ඔක්කොමයික්ටික ඔර කන දර හරි දැන් අවශ්‍ය කෙන විතර කතා කරන්නේ ැගන්න හරි හාවාට නැග රඉන්න බල්ලා මට ඊළඟට කියන තුංනි නියකේ උත්තරේ සඳුන් හෙටිය ආර්චි තාර්තක නමති කියනව න්න මහිට තාර්ථක නම කියන බලන් දහරි පුතහරි හාවාට නැගනහිර දිශාවෙන් සිටින්නේ කෞුද ක මනි පැත හා තියන්නේ කවු දින්නේ ඇය දෙවනිකර පැතිඕනේ බල්ලා ගරද තු දෙවැනි එක කවුද දෙනි තුම කියල දෙවැ කියන පට මර පුුතේ කොටා සිටින්නේ හාවාට කුමන දශාවෙන්ද ආන කර වරද දලම්පේ පැටලු වාරුදල්ගනේ හා කොටියය ඉන්න කොහෙන්ද හාවට මොන පැත් පුතේ ම කියන පැටියෝ බස්නා හිරනත්තන් බටහිරී බට හිරන්නේ හරම ප්‍රස්්නායනත බටහිරි කොටිය ඉන්න ප්‍රස්්නා හිරින් බටහිරී හොද අපි ඉළඟට හාම අන්තිම ප්‍රශ්නයක තිකක් හොඳ ප්‍රශ්නයක් මට කියන්න? කෞුද්ද හෝම් කියල දාගෙන ඇ එතින හෝම් හෝම් කියන්න බලන්න මට එයට හොයා ගැන පුළුවන්ද හෝ හරි කියන උත්තරදේ අලියට දකුණෙන් ඉන්න සත්දු දෙන්න ගැන හන්නේ එක්කෙනෙක් පියල බෑ දෙන්නෙක් ගැන සතුන් කවුද අලියට දකුණෙන් දෙන්නෙක් ඉන්න කවුද දෙන්න කියන පුතේ හාවයි නරයායි පෙරරිගුඩ් හාවයි නරියයි දෙන්න එක්කන්න හාවයි නියයි හොඳයි එනම් පැහැදිලින දැන්නේ උත්තර ලියගන්න පුළුවන් මෙවාගේ එකක් අවත් පුතාලට විසඳ ගන්න පුළුවන් බොහොම සරලායිනේහරි අ ගොඩක් කහෙමෙනක් ආයි බලමුද අප ටියවට්ක තින පොරි ප්ලස්ට ටික් බලමු ටවුට්ක දැන් කරන්න පුළුවන්ද පුතාලට හොඳ වුට්ට ටවට් එක තියෙන ස්කෝල එලියට ීල කන ක්‍රියාකාරගමක් ඒක ගෙදරදි කරන්න පියවර මැනලයි අපිැ ඔන්න හෙට දයට මතක තියාගන්න ද මදුලට ගහිල බලන්න තමගේ ගේට්ුව තියන්න ොන පැත්තද නේද ප්‍රධාන දිශා හතර විතරයි හතර විතරයි බලාගාන කොයි පැත්තද තියන්නේ කිය දයිඉට පස්ස බලන්න පියවර මැනල කරන්න සිි්‍රා කාරම ගුත්තින බලක කාරකයි බලමුකු කැටයි ඔටික මතමම එකක අභ්‍යාසයක් තියන අපේ මයි පස් දෙනෙක් මිදුල ටගන න්නවා ඒ පස් දෙෙනගෙන් ඔන්න පුතාලගේෙ පස්්නහන ඒසික උත්ර දෙන්නා දැන් ඇහෝගේ තමයි. ඊළඟට තව ප්‍රශ්නයක් තියන අපේ නිසල් ගිහිල්ලා හිතගෙන ඉන්නවා එක විදිියකට එක දිසාාව පෙනල තින උත්තුර පෙන්නල තියෙන. ඒ අනුව අනි දිශාවන් බොනෝද කියලාල අප හන පුතාලට එකත් කරලාමට ඔ අභ්‍යාසිටි කරල්ලව පිටිේ ෆොටෝ ගන්න නොහොද අභ්‍යාසය කල්ල ෆොටෝ එකක් ගාලා ය වත්බ් දන්න න පුතාග මුල අභ්‍යසිිකොක්කොම වත්සබ න්න න නොද ම කියන්න පුතාල් දන්තිමට ඉළඟට තියෙන මෙන්න මේක බලන්න කඩදාසයක් හතරට නවන්න. නවමක් කපල හතරට නවල උතුර නැගැනෙහිට බටහිර දක්වුණ ලිය එටිකල යාගෙන සාාතර ලියලා ඉළඟට කර දීන මේකාර කෙන ිහිල්ල මිදුල පියවර යන්න තිී ස්සරහර පිටි පසර යන්න තියනෙ එච්චර ගැතුළ වාගතයක් නෙවෙයි තියල ඒ අදිශාවය මේක මේ අපි දිශාාවයාගන් හදර පුංචි ක්‍රියාකාරකමක් විතරය ගැ ගැටලුවක් කරගන්නව සරල වැඩත් තියෙ හොද ඊනකට බලන්න වැදගත්ම කෑල්ල මේකත් ලේසි මේ දිශා සටහනය කොට පුරුවන් ඉතින් ඔක කොච්චර පිරෙවවා ඇති දිසාහතරතම දානන්න දයන වෙන බො ද නද එකත් දීලා නිතික දාාන සිම්පල් මෙන්න වැදගත්න එකට මං ආවා මෙන්න තියනෝ තනම්. මේක කරන්න ඕනද මේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා මේ මූුණක් දැන් අපිට කියනවා මෙයා මෙහෙම දැන් ඉස්කෝලටීචය හරි අපිට නැත්තන් ඔය පස්්නක දී දෙන්න පුළුවන් තැනක් ම කරලා අපිට මෙතන මේ පැත්තෙන් දීල තිර උතුර උඩට පැත්ත උතුර. එතකට අපිට කියනෝ කොටු තුනක් උතුරට යන්න කොටු තුනක් උතුරට යන්නකම පුතේ අපි කොටු තුනක් පුට යන්න ඕන. ඉට පස්ේ හැරන්න හැරිලා නැගෙන හිට කොටු පහක් කියන්න අපි කොටු පාහක් කියයන්න ඕන ෙම උපදෙස්තිික පල්ලයින් තියෙන. කොටු පහක් නැගෙන හිරට යන්න ඊඟට එතනීදා කොටු හයක් උතුරට යන්න එත නීදන් කොටු පහක් බස්නා හිරට යන්න පුතාලර තියන්න ඒ තැන්වලින් හැරි හැරිී හොට යන්න පොඩඩ පැන්සල පාට කල මාක් කරන්න මූුණ තියෙන තැනනිදලා කියන ප්‍රතිවලට ගමන් කරන්න. ගෙහිල්ලා අවසානයේ තරුවක් ඇැඳන්න තරුවක් ඇඳලා දැන් අහනම අවසානයේ ඒ තරුව තියෙන්න්න තැන රම්භ තැනට ොයි පත්කෙන තියන්නේ හරි ලේසි වැඩක් මෙමට උපදෙ සම්බ තාත්තකර ගන්න පුළුවන් පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා ඉතින් ඔයිටි කරන්නම් පුතාලට මේ පාඩම සම්පූර්ණය අපි අවසන් කරනවා මොනහරි පුතාලට ගැටලු තියෙන හන්න මේකි මොන හරි ගැටලුවත් තියෙන දිශා අතර තියෙනවා දිශාතර සම්බන්ධෙන් පුංචි ක්‍රාකාරකම් පෙලක් හදලා තියෙන පුතාලට මෙ මොෝ හරි පුතාලට නොතේ රච්ච දෙයක් ගැටලු සහර දෙයක් තියනම් පුතාල ඔක එහන පුතේ හර නිසල් ලන්න එක නිසල්ගේ ඕ මේ ඉන්න නිසල් කොට ඉන්න ඔ නිසාල්කෝ ඒක ස පෝතේ ලිය නෑ පුතාල තිවුට්ටකේම ලියන්න මේක අන්න හරි ටවට්ටේලි කියලා ෆොට එකක් ගහල දාන්න හොඳ හරි මේ ඔක්ක මේම මේ සියලුම ප්‍රලස්්නමට උත්තර කමරන්න දැ අත්තර දන් මෙහම ම චර හසේ නිබන්ධයක් හදන පැටිය දැන් ඔයාලගේ බලන්න මාසක නිබන්ධනට එකතුනම් පුංච සංකරාවක් වගේ නේද පුතාලට අමතරපත් පොත් පත්වලට යන විය දැන් සියල්ල අඩුවෙනෝ තිමල් ලොකු දෙයක් කරන මොකල් සාමාන්‍යෙන් ඔන්ලයින් පන්තිවල පෙද නිතා මොනවර්රදයක් කරන විසක් මේ එම ටවට් එකක් පිරිවෙලක් එම ගොඩක් නෑ මේර කෝ් කල්ල බලන්න පුතාල් ලකු පහසුගන් ගොඩක් අපි දෙනවා දෙන්න මේ වැට හරියට කරගන්න එනිසා පුතාලමටික කරන්න මෝන මේ හරි වටිනෝ ටි කරහම සියල්ල සම්පූර්ණය එක පොඩි අඩුවක් පත් පුතාලට නෑ සියලු නිපුුණතා ටික පුතාලගේ ගනිතය සිංහල සියලු නිපුුණනතා අාවරණ වෙන තමයි මටික සකස් කළ තිය අ එනක් ගොන්න මං ඒකොට සවසන් කරනු හොදැ එන අපි ගනිතය කොට සවසන් කරනම පුංච අ්‍යාසිිකක් කර මේ මේකත් එක්කම් පුතය පුතාලගේ මේ අරලිපු සටහන දැන් අද අපි අභ්‍යසයක් කරනන්නේ ඒෙත් පොට ගල දාන්නව මට බලන්න ො කොමටි. දත්තකරුුවම කෝම පිරිසුද්ද වැඩ කරන්නේ යොක්කෝම ැනවං හොඳ ඇීමක් දෙනවා හොඳයි අපේ නම් අද අපි මු සිංහල කොටසට සවරුත් අප යම් සිංහල කොටසට මේ අපේ දරුවන්ට කියවන්න පුළුවන්නේද ඕ අපේ දරුවන්ට කියවන්න පුළුවන් එනම් දැන් එක් එක් කනට ඔන්න න්දයි කියවන්න දෙනවා සිංහල පාඩව කීප දෙනක් මේෙන පොඩ්ඩා සිංනල් ලවලක් තියෙනනවා මන්දැන් කියවන්න දෙන පාඩම හොඳ නිබන්ධන තියෙනය වැඩිය හොද මේක දහාහබලන්න ඩිග කියවන්න නමාරු ඇති ඔන්න ලේස්යන අප පාඩමට අද අප පල් පාඩම දෙ කොටස්කත් තියෙන කත්තමයි සාහිත්‍ය සමිතිය අනිත්්‍යක තමයි ර්චනා වී රචනා ලියනවැකි වවුවම අම්මලන හරි සතුටුයි ො අම්මලාත රචනා ලියවන්න නේ දැම්මනේ දැනු කියනේද රචනාව ලියන ලියන ලියන්න අනේති හතර පන්ති මොන රචනාාද අපිට නේද හරිසත් ඔි කොහොමන ත් මේමයි අපිට මේ සිංහලල ඔක්කොමි කෙනගැන රචනාල යන්න හම් වෙන්න හැමුණොත්තේම ශිෂ්්‍යත් භාග යන්න වෙන කොළහැ පන්තිේදී. ඒ නිසා අපි පුළුවන් විදියට දැන් අර පිනන්න දැන් පීනන්න පුරදුුවෙන නැ රිතන්නකෝ නැත අප තාත්තාරි අම්මහරි කොහොමද මේ ඔයගොල්ල බැ ඔයගොල්ලු ඉන්නකාාලන්න තොයගොලු දැක් නම් තාත්තාම්ම වාහනයක් ග්‍රයිවින් කරන්න පුරදදුුවන හැටි න. සල්ල ත්ත දසේ අපිට පුළුවන්ද වාන අරකුණන හොදට යන්න නෑ බොහ අමාරුවෙන් යන්න පායන ඔක්කොම බැයනවා. බමාරුවෙන් පස්ස පුරදදුනාාවම උදට යන වේකෙන්නේද. ඒගේ තමයි ඉස්සෙල්ල රචනාාව අපිට ඔක්කොම දැනගෙන යන්නත් බෑ. ඉස්සල්ල හොඳට ලියන්නත් බෑ. අපි ඉස්සෙල්ල පුළුවන් විදියට පීනන්න නම්ගතුරට බහින්න නේ ගොඩ ඉන්නම් කතා කල වැන්න. රචනා ියන්න නම් අනි වාර්ෙන් අපි. දර වචනටික ගලග ොහර එක ලියන්න හෙමතම ඩ පටක් හොද ලග සිලබස එක තිරන ුත රජනලය යටකම කරන්නද මො අපි අම හිට කලක් සායිහිත සමතිය පැත්තට සාහිත්‍ය සමිචය අයි ඉ ස්ක්‍රීන කේනවන උට්ටගත් ලඟ තියනවා මේ දැම් මේ සායිත්‍ය සමිතින ස්කෝලවල ගොඩක් කෙරෙන්නෑ හේතුව අප අද ගොඩක් ය බහුල නිස්කෝල ක්‍රීඩා කටයුතු තියනවා ඉළඟ ස්කෝලේ තම තාව කටයුතු තියන අර උත්ව මේ උත්ව නිසා අමතර වේ මේ දේවල් ගොඩාගේ කෙරෙන්නේ අඩුයි අඩුවෙන් අතර වෙලාවන හ අපිට කරන්න වෙනම උත්නමේ වෙලාවන. හැබැපුත අපේ කාලය වයාගේ අම්මගේ තාත්තකින් හන පැටිියෝ. අන්න වාර්යම් අපේ ස්කෝලේ මටමතකයි පහේ පන්තියේදී හතර පන්තියේදීත් අනි වාර්යෙම්ම සාහිත්‍ය සමිතියයක්ත් තිබුණ මම සාති වෙලත්තින්න. අවසක් මම මේ මයික කොප්ර කන පැටියෝ ම කතා පස්සිින්දුදු කොන කෝ් කරන පැටිය මේ මම ඒ මම සහිත්‍ය සමතිය සබාපති කරන ම නෙ ටී එක පාටම ටීකක්වා අයා තම සබි බ තින්ක හරිම පශ්න වන්ඩැන් මං කවදාවක්කත් කතා කරල නෑ සමිතියක කවදාවත් කතා කර නෑ දැන් ඉතින් එදා තමයි පහය පන්ති සසාහිත සමිත සබා පපති වුණේ ඉතින් නැගිට වෙලා කකුදක වලනවා හරිම පස්්න ති ොහ රුවය සමතිය කර හ බැයි ඊට පස්සේ ඊට පස්ස අප ිකටික දෙවල් පුරදුුණා පුතාලට ජීවිත අත්දැකීම් ගන්න නේද. පුතාලකො ස්කෝලෙ සමිතියෙන් පටන්ගත්තම ඊට පස්සේ පුතේ අපි ඉස්කෝලවෙන්න පුළුවන් සමාජ වෙන් පුළන් දැම් බලන්න යාගේ තාත්තම්ම සමති කියකට යනවදන දමේ තියෙන තාත්තලගේ තියන විධ සමති ස්කෝල අධි සංගමය කියාාව අම්මගේ තාතින ආශි සංගමයයක් නේද. ඉළඟට ඉස්කෝල් මේ ගම යන සුබ සාධක සමිතිය මරණධර් සමය විවිීධ සමිති සමාගත් ඒවා ආරම්භක පියවරතමයි ඔය ඒ සමම් හරිම වැදගත් සමි හරි වැදගත් වැඩටියෝ. ඒ පුදුම ඒවට අපි ඉදිරිපත්වනු අපි කතා කරන්න අපි නිලතල හොබවන්න ඕන ඉතින් එතකොට එහම පෞෘරෂයක් අපයන්ගේ ඇතුළේ හදාගත්තම අපිට පුළුවන් මේ රති ඉහළම කෙනෙක් බඩට පත්වෙන්න. ඉතින් මේ හොඳ හොඳ නැගිතල කතා කරන්න පුළුවන් නායකත්්‍යවයක් ගන්න පුළුවන් දෙයක් සංවිධානය කරන්න පුළුවන්. පුතෙක් කදනක තමයි මේ කරන්නේ නැතම් මේ සාහිත සමිතය කියල පාඩමක් කියවවා ඔන්න පාඩ පට පාඩකරන්න ෝක ප්‍ර්ි ගරුපතොල ය නෙවේ උතාල ඇත්තරම විස්කෝලදගතිි කරන්න ඕන අනිවාර්යම මේවට සම්බන්ධ වෙන්නඕන අපි බලමු අපි මතමක අප පුංචිකාල සයිහිත සමවිතතය වනති අරම රසවත්න ඒසායිහිත් සමිතය විධ දේවාල දිරිපත් කරනවා විවිධ විශෂංග තියනවානේ දහෝ. සමතිය න්න පපුති නිලධාරිමන් ලයක්ක් ඕනම සමතියක නිලධාරමන් ලැකඩ කොඩ්ඩක් කල්ෑලටාව එමස්ටෙල්ල අප බලමු සාහිත සමිතියක හරි වේවා අපතමු අපේ ගමය සමිතියක වුණත් ඕනෑම සමිතියක සමිතියක අපි අපි ගත්තොත් මේ සමිතිය නම් මේ සමතිය කළිදන්න සමිතිය ඉන්න සාමාජිතය තමයි මෙයින් සමිතිය සාමාජික මහත්තොරු නෝන ලටික ඒ මතිය මෙහේ වන කන්ඩෑමක් කින්න. ඒගොල්ලොන්ට කියු නිලධාරීන් කියලා ඉ මේවා කීප දෙනෙක් ඉන්න පුල්වන් නිලධාරීන් කියලා කියනයි අපි තු අපි හතර දෙනක් අ මේ තමයි සමිතියේ සාමාජික මේ තමයි නිලධාරීන් මේ අර්ද පුේ ප්‍රධානවෙක් කෙන වැැදගත්ම නිලධාරයන ඇත්තම සමතිය කට්‍රෝල් කරන්න පුතේ අපි තු මෙට මේ තමයි සමිතය කරට ප ොල පොඩක් ස්ාන ොක. විශේෂයෙන්ම සමිතිය කන්ට්‍රෝල් කරන ප්‍රධානයා තමයි මේ ඊළඟට දෙවනිිය මේ ඊට අමතරව තව දෙන්නේ අපි අද පැත්තකි රයි හරි සමිතිය ප්‍රධාන මේ පාලනය කරන ප්‍රධානයට අපි කියනව පුතේ සභාපති සබාපති එයා තමයි මේ සමිතිය මෙහෙවන්නේ ඕනම සමිතියක සබාපතිඉන්න සබාපති කෙනෙක්න්න යා මයි කියන්නේ දැන් මේ කරන්න තියන්නේ මෙම වෙන්න තියනෝ ඔයා දැන් ගිල අධත් ම සම්පූර් සමතිය හැඳල් කරන්නේ නායකයා ලොක්ක මෙයා තවට එය සබාපතිට පුතේ මේ සමිතිය ඉන්න සියලු දෙනාම පාලනය වෙන්න ඕන යා තමයි නායකයා සබාපතිකිවත්තේ හාම නැගිටල එලියට යන්නෙල න්න වෙනවා එම තමයි සබාපති දැං උදාහරණයක්කිදර අපිේට වූ මෙතන ඉන්න අපේ ගුරුතුමි අපේතු මේ ඉන්න අපේ ටීචය සාමාන්‍යෙන් සාහිත්‍ය සමිතියේ ටීචක තනතුර තම අනුශාසක අනුශාසක කියන්න බුත එයා තමයි ටීච තමයි මේ උපද දෙෙස් දෙන්නේ හැබැයි අනුශාසක තුමිය වුනත් දැම් අපේ පන්තියේ අප පන්තිය ලොක්ක තමයි ටීචන ටීච කියන ම අපි කරන්නේ හැබැයි දැන් මේ සමිතිය කරනකොට බුතේ එහෙම නෑ මේ සමිතිය කරන්නකොටත් තීච මුල් තැන දෙන්න මෙයාට තමයි. තීච වුනත් මේ සමිතිය කතා කන්නකොට සභාපතිකෙන් අවසරගන්න ටීචත් ැගිටල සාපති තුමාගෙන් එහම අවසරයි මෙහෙම අයිකරතමයිතකොටඒ එයා එළ මේ එක්ක වුණත් කවුරුුණත් එයාට තැන දෙෙන යා තම ප්‍රධානය අනුසාසික කියනපුතේ සමිතියට අවශ්‍ය උපදය සවවාද දෙෙන එත් ප්‍රධානය තම යත් ප්‍රධාන කරෙක් නමුත් සමිතිය සම්පූර්ය මේ මනිස බාපති එයා තමයි සියල්ල භාරවන්න ඊළඟට ඉන්න සමිතියට කෙනෙක් ලේකම් ලේකම් කෙනෙක්ෙන සමිතියේ සමිතියයේ ලේකම්ිින් ලේකම් කරන්න පුත මේ සමිතිය වෙන සියලුම දේ. සමිතියේ පටන්ගන්ත අවසානය වෙන දෙවල් ඔක්කොම කොලයකයා ලියනො. එයා තම සටහන් කරන්නේ සමිතිය පටන් ගත්ත වෙලා න්නම් ඔක්කෝම සාකච්ඡා වෙන දව ඔක්කොම මෙයා ලයාගෙන ඊළඟ දම දිරිපත් කරන්නන වාර්තාව කලින් සමිතිය තිබුණේ මේමයි ඒ කියන්නේ සමිතියේ සිද්ධ වෙන සියලුමදේ ලේඛන ගතනැත්ත ලිය ලියල තියන්නේ යා තමයි. සමතිය කියන පුද ගොඩා නිති්‍යයන කල ද සමමා සමවිතිය තම ප්‍රබලයි ඒවයි සාමාජිකක් ව න්න බැ ඒවයි මේ නිල තල ගන්නවා කිය ලේසි වැඩන් එනිසා මේවා හරිම නිීති්‍යානු කූල දේවා නිසා මෙ ඕනම අපේ पංචි සමතිය දං මහා සමතිය දක් ක්ොම කියලා लिखිතව තියාගන්න හතම එක කරන්නම් තමයි ලිත ළගට පුතේ සමතිීයන තව ප්‍රධාර්ථනතුරත්තවයි බාන්ඩා ගාරිකර බාන්ඩා ගාරිකර බණ්ඩාගාඩික කියනන්නේ පුතේ යාර්ථම මුදල් සම්බන්ධෙන් කටයුතු සමිතය සල්ල එකතු කරටයුතු කරන්න බාන්ඩාගර මේම දක්න හොඳේ මෙ මේ අශ්‍ය සියල දවල්ශන පිටිට ඕනටි ඕොනටකමට ුට්ටක දාලා තින ොද. බන්ඩා ගාරිි කරන මුදල්ම සමිත්‍යයේ සමාජික මුදල් ේ දේවල් එකතු කරන්නේ බණඩාකාරි අපේස්කොල සමිතියක් පටන් ගත් ංචි මුදලක් එකතු කරන්න ළමයගේ රුපියල් දදාය ගන. එමකොද සමිති අපි සිද්ධවර වි දවල් කරන්න කොට අර මුදලක් ඕන එකතම බණඩාගාරිකතමය මුදල් සම්බන්ධය එම් බලන්න නිලත පදාාන තව යයට තනතුරු ප්‍රධාන නිල තල දෙක සබාපත්ති ලේකම් බාණ්ඩාගාරික අනුශාෂක තුමාහොතුමිය කීපතනැක් පෙන්න්නත් පුළුවවා තවතවන තුරතියන සසාමාජිකඉන්න හොයි ඉදි දැගන්න සමිතය පටන්ගන්න තමයි යන්නේ දැන් සමිතය පටන්ගානකොට මුල්ලින්ම්ම කරන එක තමයි පලමුුවෙන්ම කරන්නඕනේ බලමු දැ අප ර සමිතිය පටන්ගන්න හද බලම අපේ මොකද වෙන්න කිය ලපේ කතායි පටබලන්න රර නත්තා ගුරතුමායිනො ඉසල්ල ගුරත්තුම ඇවිල්ලා කියනො මෙන්න මෙහෙම අයිබෝන්ඩුවේ පුතේ ඔබගේ සාහිත සමතය කටයතු ආරාම්භ කිරීම දැන් සසියාල්ල සූදානම් සබා වැඩට ආරම් කර ලේ ම සාපත්තුමාතා ේකම්තුබට ආරාධරක ීේ ස්සල්ම ලමයින්ට කියෙන වැඩ පටන්ගන්න න්න බාපතුම දෙකතුම වැඩදි කරගයන් ඕන සබාපතියනෝ පතිද ම කවර ර දමට ස්කලද ට මේ කරන්න වෙනවා ඔයා සබපති වරොත් ස්කෝල දවාම කතාව කරන්න වෙන හැ ගැන්නකොටම හෙමනික් පැටලි පැටලි කරන්න බෑ සබාපති ඉන්නට ගැම්මට නේ අවාපාදරිගක් හෝදට හඬ කියල කියන්න ඕනනේ සමාපති මුලින්ම කරන්න පුත පිළි ගැනීමේ කතාව පුතා නිබන්ධනය තියන අඩිපොට ඉරක් ගහගන්න පිළි ගැනීමේ කතාව නිබන්ධය තියන ඉඩක් ගාගන්න පු පි ගනීම කතාවක පිළි ගැනීම කාවක් කිය ොවගේ අද. Parliament ගැනීම කතාව කියන පුතේ සභාපති ඉස්සෙල්ලම ඕන සමතියක මුලින්ම සභාපති කරන්නේ අද මේ කමිනි සිත්්න සියලුවව සාමාජික මහත්වොරු ඒවගේ මනු ශාෂක තුමිය ඇතුළ නිලාරේ සියල දින බෝමා ධදරෙන් පිළිගන්න ඒ එක කරන්න ඕනි සෙල්ලම. අංක ඒ එක පිළි ගැනීම කතාව. ඊළග තමයි විශෂේෂාගේ දිිපත් කල විධ දේवाල දිරිපත් කරන්නන්නේ. මේ අ්‍යම අපේ අත්ත සමිතියක න ඊළගට තිෙන මේවැ කාරණනා ගොඩක් වාර්තාවී දිරිපත්තිකිරීම ඕ ේවල් ති නෝ. තාලගේ හෙමදේවල් දාලනෑ ඔ හෙම දෙවල් දාලනෑ පුතාලට දිරි පුංචි අදාාස්ටිකක් විතරයි දැන් ඔන්න ඉළඟට තව එක්නෙක් නම් ඉල්ළඟ එක්කෙනක් කියනෝම් සබාාවෙන් අසරයි දැන්වන්න විශෂාංග අපිටම දැවන පිළි ගැනීම කතාවක් කල ඉට පසක කිය නොම් පළවිනි විශේෂාංග ඒ දිරිපත් කන්නා ඇවිල්ලේ වැඩය කරන්න. දකටේ ගොල්ලවනො ඇවිල කරන එකන්ඩාමේටීම එකක්කෙනනක් කිය නොම්. සබාාවෙන් අවසරයි අපි මෙතවන්ට පැමිණිය හඳයා චිත්‍රපටය ගීතයක් ෑයිීමට ඔන්න දැන් යාලා චිත්‍රපටි ගීතේ ගයනා කල්ලා මේමයි සමිතියකටේ හැමකිෙනම දැන් එන්න ෑ නිකක් ඔන්න සම පත්තුමාගේ ර දැ විල්ල හදිය චිතපටි ගීත ගනා කරන්න කට්ටිය විස්රාට සින්දුව කියගෙන යන්නේ සාමාන්‍ය ඕනම සමිතියක පුදතය කතාගන්න කොට මොන දේතාවත් දැන් අපිටම් මම සමිතිය නැගිටල පොඩි අදහසක් කරත් මම සමිතියට ගීල සින්දුවක් කිව්වත් මම සමිතියේ නැටුක් ඉදිරිපත් කළත් පල්ලවෙනි කාරණය තමයි අවසරගන්න ඕන නැටුම නැතන්න කලින් සභාාවෙන් අවසරයි මම මෙතැන්ට පැමිණයේ නේද හනුමා වන්න ඉදිරිපත් කිරීමටයි එ පාර්තම වන්නම නටන්නේේ හනුමා වන්නව නැටුවා ඊට පස්සේ වැඩ ඉවර කළ ස්තුති කල යන්න ඕන මම මම දැන් ඉදිරිපත් කළේ හනුවා වන්නමයි එය පලාසිටි රස විඳී ඔබට ස්තුතියි කියලතම යන් ඒනං අනිවාර්යෙන්ම ඕනම විශේෂාගයක් ඉදිරිපත් කරන්නකොට අවසර ගණ්ඩෝ විශේෂාන්ගේ ඉදිරිපත් කළිවරුණාම ස්තුිති කලේ න්න ඕන් ඒක හරි වැදගත් එෙ ඒ පුරදුුවවෙන්න ඕන සමතිය කතාගරත්ම සමිතියඒ එක පාටම ැගිත්ලා සාපසිිතුමනි මෙම මෙම අම ෝජනාගන්නවා මෙහමකර හෙම කියන්න. නැගිත්තකමන් සබාපජිතුමා ඇතුළු සමිතියෙන් අවසරයි අවසරගන්නෝ අවසරණන්තම කතාගර. ඒනිසා හරිම වැදගත් මේ කාරණ මත්ක්‍රතියා ගන්නට ඕන. නයි ො ක ඩෑම ගී දිරිපත් කරතුව සබපාතුමන් නිංග න්න මේ බලන්න සවාපත්තුමාගේ නෝ බොහ මොහොන්ද ගීතයක් හරිම ලස්සනට ගයන කලා ඔබ සැමට ස්තුූතියි. ඊළඟ ශේෂාන්ගේට මාත්්‍රකාවකටු කතාකිරවයි. මගේ මේ ආරාධනය ඔන්න නම කියලා කියන නෙද මගේ මේ ආරාධනය ගයිද ගයිනදු සොයිුරාටයි හරි එම කියන ගන මයිකත් න්ක රගි වායකයක හොන්නතකො දැ යිදක ඉල්ල කියන්න න වැඩ මාත්‍රකාවටුව කතාක දන්නවා එතර ඇත් එහෙමයි තමන්ගේ ගයි ගයින? යි ගයි ගයි ගයිවැරිකුත්් ගයින්දුනේ හරිමට චුටයටට පෙවුණ හරි ගයිදු අපිදයි හිතම ඔොන්න දැන් ඔන්න ගයින්තු ගකිහිල්ල සමති ස්රාට මේ නිකම පටන්ගන්න බෑ කතාව සමි ස්්‍රාර් ගීන් වටේට ඇැබරිලා එහෙම බෑ සමවි ස්්‍රාර් ගීල කියන්න ඕන මම අද කතා කරන්නයන්නේ පොරෝනා වසංගතය ගැනයි නේද ඒ සඳහා මම ඔබ සැමගේ නවසර පතනවා කියලා ල තමයි කරෝුණන වසංගත කොරෝුණ වසංගත යනු ඉතාම නියමදයකකි මාහසතුනක් ගදත්ට වෙලා කාලා වීලාි හත්තලා ශෝක්කට ඉන්නවා ලැිය කියදයි නේද කොරනාාතු පින් සිද්ධ වෙන්න උදේ නමේ දහය වෙනකන් අපි නිදාගන්නවා එම කියයි ද ඒටි කියතයි දකට එ කියලිඉවර කරලාවසා නිකමද වන්න ස්තුති කරන්න ඕන මගේ කතාාව අමාරුවෙන් හරි අසාසිට ඔබ සමබ ස්තුති කියර ටේ. ඒ යන්න ඔනති ඒව මත ද යාගන්න විශජාන්ගයක් ගන්නකොට අවසරගන්න විට විරවෙන කොට අසර ස්තුති කර පටිවෙත්වා. හරි ඔන්නතින් එද යාත් තිස්තුතිකර සබාපාතිතුමාල් කාර්ය බලන් හැමතිස්සම සභාපාදිතුමා අර කරපුග ෙනන ස්තුතිගන්න අවන්න බලන්න ආපතුමාක් කියනෝ කාලයට ගැලපෙන මාතුකා අත් තෝරාගැනීම ගැන ඔබම ඔබ ස්තුති කරනවා. ඊළඟට අපේ යාලෝ සූදානම් නාති්‍යයක් රංග දැක්වීමට. ඔබටයි මේ ාද නාකර නත්නකට්‍යය කියර නාතක කන්ඩෑම ඇවිල්ල ඔක්ො කියන්න එක්කන කල්ල කියන බාපයතුමට බෝම ස්තුති අපට මේ අවස්ථාව ලබා දුන්නට අද අප ඉදිරිපත් කරන්නේ මොකක්කරි සිංහ බාහාවන නා්‍ය අක්කරි නේද නාට්‍යය ඔබ සග නසරක නට දදිරි පත් කන ගොල්ලො ස්තුති කරලතම යන්. ඉතිගොන සබපතු යිත ස්තුති කරනය ගොල්ලොට මමේ කන්්ඩෑමට සුපතන ගම මස්තුති කරනවා. බොම ලස්සර නාට්‍යයක් අපේ විශේෂාංග අවසාන් ශේෂාන්ගේ තේරවිලි ඒ ඉදිරිපත් කරන සොයිුර සෝරයන්ට අරාධරක් ඉති ඔන්න ඒ කන්ඩාෑමත්තවිල් අවසරගෙන තේරවිල දිරිපත් කරමවා බා පයිතුමා ඉතින් යාරත් ස්තුති කරනවා අපිත් බොහම කැත්තයෙන් තේරවිල් තෝරන් ඒ විශේෂාන්ගේ ඉදිරිපත් කරෝබට හැමට ස්තුතියි දැන් සූදානම්ගෙන සමිතිය වැඩ අවසන් කරන්න ඒ අවසන් කරන්න කවුද බුදෙ ඔන්න වැදගත්ම එක යටින් ඉරක් කඳගන්න ස්තුතිකතාව ස්තුතිකතාව කරන්නේ ලේකම් තුමිය යටති රිරක් අඳ කන පැටියෝ ලේකම් තුමියගේ ස්තුතිකතාව මෙන්න මේකමක් වන බලන්න සමිතිය පටන්ගත්ත කවුද දැම් මම පුතාල මට බෝඩ්ඩ බෝඩ එකට බෝඩ එක සටහන කරගරන්න මේ කාරණාටික අපල හති නට ුට්ට ක පල්ල තින අවශ්‍යත්්‍යය අපිට සමිතිය පටන්ගත්ත කවුද සබාපතුමාගේ පිළිගැනීමේ කතාව ඉවර කරන්නේ ලේකම් තුමියගේ ස්තුතිකතාාව වන බලන්න ලේකම් තුේ ස්තුති කතාව පස තමයි සමිතිය කර අවසා දිලේකමතුමිය කියනවා. අද සමිතිය සාර්ථකව ඉදිරිපත් කරන්න මහන්සි වෙච්ච සබාපති තුමාට අනු ශාසනා කරපු අපේ ගුරුතුමියට නේද විශේෂං ඉදිරිපත් කරපු සියලුම දෙනාට මම් බොහොමි ස්තුතිවන්ත වෙනවායි කියල එකකන්තුමි තුතිි තාවක කල්ලා වැඩ සතාන්න අවසා. ඉති ඔන්න බලන්න සමිතයේත් කරපු විශේෂාගටක දංගවන්න පෙළගස්ත ලියන පුළුවපුතාද. මොනවද තිබුණේ පිළි ගනීමේ කතාාව ඊළඟට. ගීත නාට්‍ය පිරිවෙල හනු දැන් පුතාලගින් ඒෙන් අනුව ප්‍රශ්න ගීපය හරි පුතාලෙන්හල පිළිගැනීම කතාව කළේ කවුද සමහෝ ගීතය කුමන චිත්‍රපටියද මාත්‍රකවට අනුව කතාව කළේ කවරෙක්ද කියලාන්න නේද නාට්‍ය ඉදි පිරිපත්කර නාට්‍යය නම්මකාද කියලාන්නුයි මතුකකාවට අනුව කතා කෙ ෙනගේ නම්ම නැත්තන්ඒකමක් නැක වශනෑ. ඉළඟ සයිහිත සමිය වැඩසටාන් පෙළගැස්ම මොනවද තිබුණ වැඩස දාාටික මේ තිය වැඩසදාාටික පිරිවල් ීරන පුු මේක මම පෙන්නල තියනවා පිළිගැනීමේ කතාව ඉදලා ඉළඟට එකේ විශෂංග තියනවන මේක තියෙනවන චිත්‍රපට ගීතය ඉළඟට මාත්‍රකාවටන ආකිරීම පැදිලි නරුතේ හරි හරි අන එතකොට ඒටක පිළිවල්ට මේකදදි ලියන්න ඕන ස්තුති කතාව දක්වා පිළිවෙලට මේක ලියන්ඩවඕනන් අරි ලස්සර ලියන්නවන මේ සමතිී ඇතිවිට දේවල්ික තියෙනවා හරි රයි. එන මංහිතර පුතාරලට සමතියමනවාවර ගැටලත් වෙන හන්න දැ අමතතාය ගහන්න ාමතියවරට සරම් පෙළගත්ම අමතාත්ක ආගම දීකීම වාර්තාව කියවීම ඒ ඕන්නෑ හොුේ මේ සමිතිය මේක මේ පුංචි සමිතියක් මේ සමිතිය තිවිච ටික මුල්ල ඉදන් අගට එකක ලියන් හරි මේ පුංචි සමිතියක් හල් මේක මේ සමර්විට මෙඩමේතරන මාතුකාවට අුව කතාව කලේ කවුද කියන එක එ ත්නං එෙම පුළුවන්ටි ියානද හරි එහෙම වංහිතන්න මේ මාකටු කතම මගේ ආරාදනයෝ නම ෑන පුතේ අම මෙතර නම දාගාන්න පුතාලයි ොෝගන්න ලළුවන් නග නම සේබැන් ලියන්නග මෙම පාටකට පුත හොයා ගන්න පුළුවන පුතාලට එතන ලියාන්න මෙෙන මේ ඉස්තනේ ලියාගන්න ළං ශේෂාන්ගේ මමාත්‍ර කතාානුව කතාාවක්ක මගේ මේ ආරාධනය ගයින්දු කියල ලියයා ගැන ගයින්දු ගයින්දු සොයිුරාටයි ඒ පොඩිඩත් තියන්නේ උඩින් හරි ලියාගන ගයින්දු ගයින්දු සොයුරාටයි සොුරිය කියනෙ කපළලදාන් ගයිදු ග ස රා ක සො රිය ක පන ො සොුරිය කියන එක අදලන දැන් උත්තරයක් තියෙන න අ එතන ලියන් හිස්තනය ගයිතු කියලා අරි ඒ නම් අපි ඒටික අවසන් කරම මංිතල් ලොක ගටලුනෑ තියෙනන් ඕන ප්‍රශ්නයක් කරමගේ මේ අපේ අපේ මේකරානන්න එම නැත්තම්පු තාල් ප්‍රශ්ණහන්න පුළුවන්දේ රි ඔන්නන යම තැනටාව වද්‍ය වැඩසටාන අවසන් කරන්න නේද අම්බලාගේ ප්‍රධාන මාතෘකාාව තමයි රචනාව හරි දැන් ඔන්න යම් වැඩේ බල තම බෝට් ම පුතාලට මේ රචනයක් ලියන්න න හොඳ මට රචන ියල න්න න පොඩි රචනය දෙන්නන්නේ ලස්සර චූඩි රචනය දෙන්නේ මට රචනය ලියලා කවරුත් මේ වර්ස ගුපෙ දාන තමන් කාගෙ පොත්තිික බලනොද පොට්ික බලන හොෑ අපි දැම් බලමු මාත්‍රකාවට අනුව වාක්‍ය ලියන්න හදන්න අපි බලමු මේකෙම දීල තියන උදාාරණයක් මේකෙම දීල තියන උදාාරණයක් මගේ රත අපි ගම ඒක දැන් ඔන්න පලවෙනි කාරණය තමයි මාම් මේක දැන් මේ මෙතරින් යන්න නැත්තමොකද මට නලටමාව පේ දැ අපි කතා කරන්නන්නේ මගේ රට ගැන පලවිනි කාරනය තම පුත උපස්තාා ගේවාට ුට්ටක යරෙන තාලක පේනවා මාර්තුකාවතානුව වාක්‍ය ලියන කොට පුතේ අපි ගාව අපි ගාව තියෙන්න්නඕන දැනුම කරුණු නේද අපිට අපි දන්න සිදයක් ගැන ලියන්න බැහැ දැම් මගේ රට කියනක අපි දන්නවා අපි දන්න. මගේ රට ගැන ම දන්නවනි මගේ රට ගැන මට ලොකූ චිත්‍රයක් මගේ රට ගැන මං මට තියෙන ලොකු චිත්‍රයක් අපි හිතමු අපිට දුන්නයි කියලපුතේ අපි දන්න ඇතිමහරුකාවක් දැන් අපිට දෙනවා අපි මුොකුත්ම දන්නේ අපි හිතමු අපිට දෙනවා අයිස්ලන්තයේ හිම කඳු ගැන අපි ද නෑනේ ගිහිල්ලත්න හිතල විඳලත්න අපි දන්නෙත් නෑ අපිට ලියන්න බෑ එ ඔයාලට පුතේ ර අනිවාරය රචනයක් කියයන කොට ඒ මාතෘකාව ගැන පළවෙනිම දේ තමයි පුුතේ අපිට තියෙන්න ඕන අදහස් අදහස් අදහසක් තියෙන් ඕන දැන් අදහස් නිකගෙන් නදෑනි මාතෘගාව ගැන අදහස අපිට නිකන් එන්නෑ අපි කොහොමදද මාතෘකාව ගැන අදහස් ඇති කර ගන්නේ අපිට නැත්තා සරලව කියන පික්්ෂ එකක්. මගේ රටකිවම මට රට ගැන මේ එක එකක දෙවල් හිතට මවෙන්න ඕන මැවැන්නෙනම් මගේ මෙමරයේ තියෙන්න්න ඕන අපේ රට ගැන එකක තොරුතු රටේ තියන ස්භාවිකද දෙව ගෙන මගේ ඔලු තියෙන්ඩන අපේ රටේ වටනා කමරති අපේ රටේ තියෙන බාන්්ඩග නත්න් එකක වවාන්ග තොරතු තියන්න සුන්ද ස්ථාන ෙන තියෙන්නු මගේ හිත ටක්ග තිය අපි හිතට කොහොමද මේ දාගන්න නැත්තම් ඔයා හොඳ රචනා ියන කෙනෙක් බවඩ් පත් කරන්න නම් ඔයාගේ ඇගේ නැත්තම් ඔයාගේ හිතේ ඔයාගේ අපි සාමාන්‍යෙන් ඔය කොම්පුටර් එක කියරන්න මෙමරිය කනේද අප මෙමරියේ තිය නොන මේ දේවල් මෙමරියයට කොහල්දායන්න අපිට පරිකන කන මෙමරියයට එකේ දේල් දානනේ න ඩන්නඩ් ක නෝඩ ක න්ඩ් අපිත් මේමරිය ඩන්ලඩ කරගන්නවා හෙන අපිට ඩන්ලෝඩ් කරන්න මොනවද යෙන සම්පත් සෝ ස බලන්න පලනි තමයි දීලවතියන මේ ොද පලික තමයි මාත්‍රකවට අදාල් පොත් කියවනවා. අපි රට ගැන පොත් කියවන රට ගැන විතරන්න පොත් කියවන්න. කියවන්න කියවන්න පැටියෝ අපේ දැනුම වැඩි වෙනවා. අපේ මෙමියකට විවිධ කරුණු වැටනෝ පොත් කියවන්න. අලතිද ප්‍රකාශයක් මොකක්ද කියවීම මිනිසා සම්පූර්ණ කරයි.. ය මේ රටේ ඉන්ද ගොඩා ගුගත්තු බුතේ හොඳට තාමත් පොත් කියවනය ම නම් වශයෙන් කියන්න. ට ගොල්ල අමතාත්ක පේස්බුක්ල ඒම සමර් දැක ඇති අපේ රටේ සමමාර් දේශපාලනායක න්නවා දවස මොතක් ගාන කියවන ඒවගේ ඉන්න අ ගොඩාක් පොතේ පරින්නතාය පොත් කියවන තාමත් කියවන එකගොල්ලෝ ශිෂ්ෂත්වාසන නේ පොත් කියවන්නේ ඒගොලොම ජවිත සම්පූර්ණ කරගන්න අපිටත් ඒ රදගත් ඔබටත් අදගත් කියවන්න 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 අපේ අර මේ දකින ලෝකේ වැඩි වෙනෝ ලොකු වෙනවා එක හරි වැදගත් ප්‍රච්නාලියන් ක තමයිපුතේ පුවත් පත්වල මාතුකාවට අදාළ කොටස් කියවීම ඒත් පොත්පත් වගේ තමයි ද පුවත් පත්වල විධ පුවත් පත්තියනෝ අපේ මටමට ගැලපෙනේ අපි කියවන්න සමහල් පුවත් පත්ව වලන ගොඩක් අනවශ්‍යකරුතියන ැයිති ඒල් කියවන්න පාඩ කරන්න යන්න බ තියනෙන පාඩට කියවල ජනග ලෝක දේවල් ගැ සිද්ධ වෙන දවල් ගෙන හොඳව නිතරම අවදයින් ඊළඟට අන්තර්ජායයට බල දැම්පුුවන් ඉටනට් එකෙන් දැන් අපිට මොනව ප්‍රශ්නයක් මතු උනත් පුතේ Google search කරන්න පුළ එකට යන්න පුළුවන් ඕේ ගහල සර්ච් කරම අපිටනෝ නේද ඕන රන් ොරතුරු අපිටම අපි දන්නති පැල ඇටියක් ගැන නේද ගහක් ගැර ගහ දැකලනෑ Google ගපු ගම ගෙන රූපේ අපේ තවතුර තොරතුරුවනක් විශ්කෝෂණතවකි පිඩියාවලට යන්න පුලුවන්ඒමගේ තොයි තරම් අද අද අන්තර්ජාලය කියන පුතේ ශාල තොරතු එකකතු කරන්න පුළුව ඔබට ඉතින් එනිසා ඔබ අදි ගෙන ගන්න දරුවන්ට මේ මේ සම්පත් වැඩි ගොඩක් දෙවලි කරගන්නපුලා අපිීගෙන ගන්න කාලවගෙන ගොඩක් බට දවල් එකතු කල දම්මය අපි මේ දැ මේ කතා කරන්නත්ම මේ තාක්ෂණය උපරිමතනක න්නේ නේද ඉතින් ඒ සම්පත් බට ලංකරගන අනිවාර්ය ඊලක තමයි මමාතු ක තොරතුර වැඩ හිටියයෙන් හන්න පුලලා පුතාලට මොහර මාතුකවක් දුන්න පුතාගේ අම්මගේ තාත්තික ආචික සියයගේ දැම් බලාන ඉස්සර අපේ අපේ අපිපුංචි කාල අපේ සියලා ආ්චිර අපිට කතාකර හාවසට වටකරගන කතාවක් කියන පොහොල්ල බාගේ කතාව නේද මේ අලස්සන කතාති ගත්යන හෙම කුමරග කතා මේ කතා කියල දෙනවා අපිට අම්මතාත් කියා දෙන්න පුදු දැනුම දෙන්නේ. ඒ කතාවල කියන පාඩන්තියන එකඒක පාඩන් අපිට කියල දෙන කතාවේ. අපේ ජීවිතේ ඕෝන දෙේවල්තම අපේ කතාම්ම තාත්තන හැමදාම. අපිස්සර මතක අපි හැමදාම එක කතාවක් අපිට කියලදන්න ඕන. එක කතාවගාන්න අප ආගන්න අදේමන නදව ගලටීවි බල බලනකට ටීව එක දාව පුටුවවෙනිද. ඉරිවාස කතාගයා දෙන කාරදනද. දේ නිසා හෙම්බෑ. අපිට ඒවාගේ අම්මතාත්ත වැඩිහිටියෝ ොඩත් දේවල් කියලදන ඒගොල් ලොගේ අහගන්න පුුවන් කරුණ එකතු කරගන්න පුළුවන් හොඳයි එහන පලවින එක තමයි ඔන්න කරුණු එකතුරගන්න විදියි අද ඕර තරම් විස්තරතිය. ඉනඟට මාත්‍රකාරැ කරුණු අපි කාව තියන අවශ්‍ය කනෝටක මොනවද පිලියන්න එක න එකක තොර ගන්න ඕන එතකොට වැද අන්තර්ජාලයෙන් පුවත් පත් පලින් ඒ ගත්ත තොරතුරු මාත්‍රකාවට අනු එක්කරගන්න එක තු කරගන්න නිල සේව යොදාගන්නට ඕන. තුංගනි කාරණය තමයි කරනුටික ොඩු කල් ලියන ඇති හොඳයි අපිදම් බලමු එක රචනයක් ලියලා මේ එකක රචනයක් තියනවා අප එක යන කතාග ලියලනතා අපි රචනයක් ලියන අපි කරුත් හොඳයි අපි ලැබු වාත්තුකකාේ තියන මගේ රට දැන් යාමගේ රට ගැන ලියනවනම් පපුතේ අපි දම් අපේර මාසකාවට මගේ රට මගේ රට ගැන ලියනවනං මගේ රට ගැන මහ සසාල ොරතුරු මංගවා තියන කොට අපිට පුළුවන් ඒවා ිට දැන්න අපිට හතර පහදි උගන්නානෙ පුත්තේ වාක්‍ය පහක් ලියන්න කියලා. මොකල් මෙට ගොඩා පටලගෙන ඉන්න. ගොඩාක්රය පටලගෙන ඉන්න. මෙන්න මේ වාක්්‍ය පහක් ලියන්න තියෙන නිසා ශිෂ්‍යත්ව විභාගෙවාක්‍ය පහක් ලියන්න ඕනේ කියලා. එහෙම නෑ ශිශෂ්‍යත්ව විභාග රචනාව කියන්න පුතේ ර මේ ඒ මාතෘකාවට අදාල සිද්ධියට විස්තරයට අදාල නිර්මාණශී වාග්‍ය තුනයි. ඒක වෙනසක් නෑ තාම කොහොමටවත් කියල න හැම වෙනස් කියලා. බ අප නිර්දශය තියෙනවා ඇ ඇගේ මක් විදි ඩිස්කෝල නිුණනතාගේ ීමක් විදිිරිස්කො යන පුළුවන් මාතෘකාවට අනුව වාක්‍ය පහක් ඒක පුතේ සරලප දෙයක් එකක දැන් ශිෂතය රචනාව දැන් යවුර්දොලගත්තුත් ඇත්තර වාක්‍ය තුනක් කොට වඩා ලියන දිිඟත් අමාරුයි. බැරි නෑ නොත් ඔයාට ලියන දුන්නොත් ඔයවගේ දෙැනකද පහක් කියයන පුළුවන් සරලධයක් තයි දෙන්න. එතකොට අපි පුළුවන් මේ වගේ වාක්‍ය පහක් ලියනකොට තුනේද අමාරුයි තුනකති බෑ. අප ශිෂත ේපර කරන කොට බලමු ශිෂ්ෂත පේපර කන්නකොට මේ ඒක බලමු නවත් පහක් ලියනකොට අපට පුළුවන් මෙ කඩාගන්න කොටස්වට වෙන් කරගන්න. අපිට පලවෙනි වාකෙන් අපිට පුළුවන් ර්ට අපේ රට ගෙන හඳුන්වාදන්න. හඳුන්වා දෙන්න පුළුවන්. පලමනිෙන් කරන්නන්නේ හඳුන්වා දෙන්නම් අපේ මගේ රට මෙන්න මෙහෙම මෙහෙම මේ ප්‍රදේශයේ තියෙන ඉන්දියන් සාගරේතියට වටින රටා අන්න හඳුන්නල දෙනවා. එතකොට පුළුවන් ඊළඟගට මෙන්න මේදකතුුණ හත්තරඒවයෙන් පුළුවන් අපිට අපේ රටේ තියෙන දෙවල් විස්තර කරන්න පුළුවවා අපේ රටේ ඉන්න කත්තිය ජාත ජාතන් ගැන ජාතීන් ගැන අපේ රටේ තියෙන සම්පත් ගැන රයි ඊළඟට අපේ රටේ සුන්දරත්වය ගැන මේ දේවල් ගැන විස්තර කරන්න පුළුව පළවෙනිවාකෙන් අපේ රට හඳුන් වලද දෙන මාතෘකකා හඳුන්නල දෙනවා දෙක තුන හතරවාකෙවලින් විස්තර කරනවා. අප රටේ ජාති ජවත්ත නව සම්පත් ගැන අප රටහරි ලස්සන මෙටේ දිය ඇලි ගංගා ලස්සන යෝගැනිස් න්තිමවාකයම අපිමකත කරන්නේ අපි අවසානය ප්‍රාර්ථනාවක් කරනු රටේ දියුණුව ප්‍රාර්ථනා කරනු. එනසාපුත් හැම ස්සම ප්‍රාර්ථනා කරන්න බැරි වෙයි. නමුත් මේවගේ මාත්‍රකාව දුන්නත් අයි බාලම් පාලනගේ හඳුන් වල දෙන දෙවිනිකෙන් විස්තර කරනු තුන් නියෙන් ප්‍රාර්ථනා කරනවා එකොට මෙම දීර පුළුවන් අපි රචනාව කොටස්තුකට බෙදාාග. ිම් පලමු මේ බයි වඩ ප පුතේ මං එකක් කරනවා මං පුතාලකගති ියවනකක් එනිසා පොඩක් අහගින ඉරපස්යපි ලියමු හොඳයි එතකොට මේ ලියනකොට මං ස්සල ඉලකට මේක උදාහරණයක් දාල ීයනම් බලන්න මං පුතාලර පෙන්න්න මේ ලියනකොට නිකම ලියන්න බෑ මෙන්න මේ නීතිරීති ටිකට එකවල ලියන්ඩවල බල මෙන්න නීරීති ටික මනෝද නීතිරීති මෙන්න නී රීති සමුදාඇත් තියන මාත්‍රකාවට අදාළවෙන්නවා එක අනිවාර්යයිනි වාක්‍ය විවිධයි දැන් පලවෙනි වාක්‍ය නම දෙකතුන වාකයකි එකට ගෙනස්වෙන්න එකමද ආයි කියන්න බෑ ඉළඟට උක්තාක්‍යත නිවරදය වන පුතාලදන් ගොඩක් දෙේල්දන්න පුළුවන් විදිියරවංකොන වතුරට බහින්න ගිරුණට කමන්න පීනමු පස්සේවන්තර කුරුතුය. අකුරු නිවරදිවෙන්න ක්ෂරවි ාස නිවැරදිවෙන්න ඕන ඉළඟට ලික්කිත භාෂාවෙන් ලියන්න ඕන කතාකන්න භාෂාවෙන් බෑ පැහැදිලි අත්තාකරෙන් ලියන්න ඕන නිරදිියෝ වචන වෙන් කරන්න ඕන අක්කුරු ගාවන්න බෑ විරාම ලකුණු දාන්න ඕන ඔයිටික තියෙන්වා එනිසාවන්න මේ කාරනාාටික මතකතියාගන්න මේමත්තම අපි සිංහල භාෂාවට ඉගෙන ගන්න සිංහල කියල තුනේ හතර ඉගෙන ත්ත ටික තමයි මොන ේටක පරිස්සංකරය බලන්න මගේරට කැ ීපු රච්නාව මේ එකත්තු ඇලගේ ආ නිර්දේශය තිපු රච්නාාවමතම මන්දීල තියෙන බ පලවිනි එක මගේ රට සීලංකාවයි මේ අක්කඒකතිං මදිත් වගේ එක මදි මේ මගේ රචනයක් මේ කෙින් පොතේතිවිච රචර ම මගේ රචන ලියවනෝ දක් මන්ගේ පරචනයක් න යොද ගරුවත් පතති රචනය දුන්න.යි ඉල බන් දෙෙන ේ න න්දියන් සහගේ මුතු වැට එලෙස හඳු මගේ ට න්ු යි එකක විස්තර කරා ඉරකට විධ ජාතීන් අයත් මිනිස්සු මෙහි සමගියෙන් ජීවත් වෙතිමොඩ විස්තර කරන. ලස්සන ගංගා දිය ඇලි මල්වතුවාදිය අපේ රටේ තිය විස්තර කරන්න. අවසාන ප්‍රාර්ථනා කරන්න මම සැම ට ර වුන්න ප්‍රාර්ථන කරව. බොහම සරලයි මේ ද මේටික ඔගොල්ලෝගේ පුරුවත් පොතේ තියෙනටික මගම විස්තරදාති ැම් මං ලියමු රචනයක් ගන්න පොතා අරගෙන ලියන්න මම දෙනව රචනාවක් මේ වගේ මේකා බොහොම සරල දෙයා ලියාගන්නක පොතාරගෙන මාත්තුකා ලන්න බොහම සර්ලම දෙයක් දෙන්නේ අරලදේනක මාරුම රජන යනක අපේ පාසල්ල මට රචන යනකට රගේ ස්කෝල ගන න්න බෝදක්කන ො ග හරි දැන් ගන්න අපිගේීම රච්චනය හෙමනා ප අපේ පාසල ගැන ලියන්නයන් ගයින්දුගේ මයික ඔන්නවේනනි තරමනේද හයි හරි දැන් ගන්න මුලි මතක තියාගන්න අපි පෙන මේක යාගන්න කටු සටහන දාගම කවුරු දාගන්න ඉස්සල වාකිලියන්නේ යන්න පා. ඉස්සල්ල අපි මොකක්ද මේක ැන් මගේ පාසලගැන අපිට තොරතුරුවනෑ ඔයගොල දන්න ස්කෝල නම තියන තැන ස්කෝලේ තියන සම්පත් ස්කෝලන ගුරුවරු ස්කල න ළමයි ප්‍රමාණය නේද ස්කෝල ලස්ස ේවා යක්ුම දන්න දැන්ගේවා ඒගන ප්‍රශ්නයන් පොත් කියවන ගන්න ඇස් දෙකෙන් දැක්කල විඳල ඔයගොල්ලොගේ අපි කියන දෙවැනි වා වනේ මගේ. අම්ම තමයි පලවිනිම ඊළඟට දෙවෙනි මව තමයි විදුහල් මාතාගේ අපි කියන්නවෙ අම්ම කෙරෙක් මගේ පාසල අපි කවරුත් ම ස්කොඩ මම්මගේ ස්කොල්ඩාදරේ නේද ඔයා ඔයාගේ ස්කොල්ටාදර හම වෙන්න ඕන එක තමයි අපේ අවශ්‍යතාව එනේද එනිසා ස්කෝලක ගොඩා දෙවල්තිී අපිට ලියන පුළුවන්යි පලවෙනි එක අපි එෙන ස්කොලි ගතකර ලියාගන්න හඳුන් වාදීම ලියාගන්න හඳුන් වාදීම දෙක්කන හතර විස්ටරලිය නේද මොන වද විස්තර විස්තර කරන්න පුළුවන් අප සුන්දරත්වය ගැන ඊළඟට පාසලේ තිර සම්පක් ගැන ඉළඟට සිටින පිරිස ගැන ඊළඟට වන්නම් පුළුවන් පාසලෙක් මේ අපි හොඳට ළමයි පාසන වයි කිය ඒත් ලියන්ට පසක්න අපි තාව ගොඩාක් දව මේ මචරනය තම මේ වගේ දේවල් මේ වගේ දේවල් හද පස්සනකෙන් ප්‍රාර්ථනාව අපි කෙටියෙන් දාග ප්‍රාර්ථනාව හොඳ මුලිින්ම මේටක ලියාගන්න පැටියෝ වාක්කෙ ියනක නෙවෙයි මට වාකෙ ලියන්නෙ මොනවදත් හොමද ලියන්නෙ කියන පිළිබඳ සලස්මත් දාග ම මේක ලියාගන්න පුති ලිි මේක යාග මුලක හඳුන්වාදීම මකද අපේ පාසලකිල හඳුන්ුල න්නා පාසලේ ලස්සන සම්පත් පිරිස අපට ඕන දෙවල්ලිය දැ ඕනම දෙයක් ඒක අප තුන්නා දෙක තුන හතර කරමු පස්සෙ නක පාසලට දියුණු පාර්ථනා කරක ග පටි මතද න්න ලියලදන්න මද ද මේ රදන් අද අපේ දරුවෝ එක්කෙනක්ගේ රචනා එකනෙකට වෙනස් එකනෙකට වෙනස් රචනා එකනෙකට වෙනස් සොඳද රචනා රචනාම අපිට පන්තිය එක්කෙනටක ගන්න ැබෙන. මෙතැ නන්න ගොඩක් එස්කොලයාය නෙවේ විදිස්කෝලෝලා ඇතකොට රචනා එකෙකට වෙනස් එන්න මෝල් හරි මන්ද හතර දරුවනේ පොඩි උදව්වක් කරනවා පොඩි පහය උදව්වක් මං කරන්න කොහොමද මේක ලියන්නන්නේ මොන විදර මේක සැලසුම් කරගන්න ි පොඩි පහ උදවුවත් දෙ දැන්න්න අපි ලියන පட்டங்க முறை දැ ட்டிි ිය අවසානය යතිින් ලිය ගන්න රචනාව ලිවීම කිය ියග අවසාන ලියගන්න රචනාව ලිවීම ලිය ரර ட்டி රචனா අපි ියන් හදන මේ க்க්‍ය පා මෙන්න මේ කියන මාත් සුකාටික්ක නැත කොටස්තුුණනුව අපි වාක්‍ය පහක් කියන්න හදන්න පළවෙනි දවශය අපිට අපේතුම රචානායනය කියන මුද පීනයයි කියලා පලිවි දසේ පිට ගැඹුරු මුූද පින දම්මල බලයි අයිය අපේ පසලගරන ලේලා තිීන්න ඒකමකක්ද රචනනා වත්දරීදයි යරිලේීන හිති පලවිනි වාසේම ගැඹුරු මුහද පිනන්න බෑ පලමනි දස පොඩ්ඩ බත්තුරට පැහල වත පිට පොට්ට පිරිික ගොඩ පීන ගොඩ ගොඩ ි ්ක් හ න ත ොට්ක් හට පලම දස ලොකු මාර ර න න රත් ත අන්තිපට කිිල මරෙන එ උචච දේවල්ල පිළියම් රයි අපි පලමු එ ල පළමනි වාගේ මං දව කර සොට් කර න පලිම දවස ම පොඩි සපෝට් ක් තල්ලු අදෙන යන්න ඩ ලියට පලමනි ංකෙක්ක කවුරුත් පටගම ලියන් අංකෙක්ක සල ලියන්නන්නේ හඳුන් වාදන්න හදරන්නේ දෙයන එක එක අපේ පාස අපේ පාසල අපේ පාසල අපේ පාසල ගවොත්තේ මගේ පාසල ගවොත්තේම ගැත්ටුවන අපි කියන්නේ අපේ ඉස්කොලි නොක්කොම් වගන මම කියන්න මම ගටුවන්න කයි විදරත් වන්න පුළුවන්යිට අපේ පාසල දැන් එකෙක් කෙනා ලියන්න වෙනවෙනවා අපේ පාසල මොකදද නම අපිේම කොළඹ කෙනෙක්ට නම් කොළඹ නේද ගාල්ල කෙනෙක්ට නම් ගල්ල තාතර කෙනෙක් නන්න අතර නේද හෙම ලියන්නපුළ අපේ පාසල ගා රිච්මන් විද්‍යාලයයින එ තන් තමන්ගිස්කෝලය තමංගිස්කෝලය නම ලියන් අපි අඩු පාඩු හතුම දැන් ිස්සල් ියන්නක එක ඔන්න එක තමයි අංකකට එන්නේ එක අංකේ එකට එකෙන්න පාසල මොකාක්ෙකොට එක් මති කියන්න බෑන මනිස්ොලමකක්ද කිය පුතාල ිස්කොල තල දෙවැනි කරන තමයි මංගන්න දැන් ඔන්න හගනින් දැම්මන් දෙවෙෙනනි කළලියවන්න මමත් දෙක්ක උන ලිය වන්න ද පුතාල කරන්න ඕන මේකයි දැන් පන්ති ඉවර වුණාම ඔය රචනේ දැන් ඔතොටම ලියන් අයි වෙලා දැන් අපේ ගවතතිය පුද්ධත්තම පුදති වැඩකල් ධනවනි ගන්නන ය පන්ති රාම යන්තන් ඇති අද නම් පන්ති වරයි හපොයි ලකපු දෙයක් හොමවක්ති හෙටකන්න හැටු දෙට කරන්නවා සර වසක් රුප අත්තන පහේ න මෙ හටමක්රන නද හට කල්දමය අන්තන්. එද හටවඋද හතනවානේ කමන්න ඇද ලබන සදිය පන්තියෝක සැන සුරාධන බදාාධන පේපල ඕක දාහන්නකිව අපිතිං ොුණා හටන යන දලක දසක හැටකර නිල සෞද. ඔහො මොහොම මේ කල්දාාල කල්දාාල අවසානෙ පුුතේ අන්තිමට මේවා ම එකනගත්තව මතකනෑනේ දැම්මන් කියාදුන්නේක හොඳම දැන්ුවේ පුතාල පුළුවන්න්නම් ඔයි පපුටුවෙන් නැග ටන්න පාමේ ඔක්කෝ වැඩදිි කරන්න තවට් එක ළඟ තිරන ටිව් එකක් තිවර කල්ලා ඊලට ප්‍රශචනත් තිියලලා ඔක්කෝ වැඩි වර කලාමට කියන්න පොටෝටිකක් හගන්න ස වටස් රුප්ි එකද දාන්න අන්න එමින් නෝ ද මන්දාන ළමයක් කියන පුතේ පුච්චි තමන් මංගේි ස්කෝලක මම දැන්ම මම් විදවල් පති හිට ස්කෝල දරුව. ස්කොල ගොඩා කලින් ි්චත පසලති බු න්නෑ ත පාස න මන් හිල පංචි වෙන සක්ල හදල ස්කොල රගක ොම දරුව පසකර දුස්ක ස්කොල පංච ම කිති ලම් ස්කොල වග. ඉරසේ ම දරුව බලපතේ මොක්ද දරු ශි්ත පශෂත් පසල අද දැන් ඒ දරුවම ඒවල් කන දැ උසස් පල පති නය ැ ොලයි පන්තිේ ලම ඒගෙන ගන්න ගල්ල තියන ප්‍රාන පසල. ි දයාල ොල පතිි කෙනගන්නු ම දුවගේ නිික්ෂණ කරපුදේ තමයි පුොතේ එඒ අයා කරපු එක දෙයක්මං කියන්නම් එයා කර ප්‍රධානකාරණය තමයි එයා ගොඩාක් නිති මැරුවෙන එයා ස්කෝල ඇරල ගිහිපු ගමන් හොදයි කියන්නං ස්කෝල ඇරල ගිහිපු ගමක් ඇඳුම ගලවන්නවත්න ඔක්කොම හෝමම්වක්ටි වර කන්නම් එයා නැගිටන් හෝමවක්ටි වර කල්ලා බල පොච්චන හොදද වැඩහැත් කියලා ඉතින් මේයා එයා බොහොම ආයාසයගේ තොරව තමයි ශිෂ්්‍යත පාසුනේ ගොඩක් මහන්සවෙල නෙනේ. දැන් ගොඩක් කල් කරනක් නමුත් මේ අදරත්ත දාලයි. අපි පුතේ ඉස්කෝල ටීචයගේ වැඩවෙන්න පුළුවන්. මගේ පන්තිය වැඩවෙන්න පුළුවන්. පුතාලා කරන්න වැඩක් කරන්න හොඳමදේ තමයි. ඒ සැනින් වෙලාව වහන්සේ පලන්න එපා. ඒ මොහොත පුතාලගේ දැනුම හොඳටම යන්නේෙ වෙලාවේ. ඒ වෙලාම කල්ල යකිවැඩ කරන්න ලබන සතිය පන්තියට එන්න කලින්. වැඩටි ලාලගෙන අදටක බලන්න මොනොද කලේ අපිගේ සති බල කරපු දෙවල් මොක දැන් පපරය ුද නොම අදකරපු වැඩ තිකෙන් පේපරක්ත් දෙෙන පේපරක ලියාගන්නබ අදක පැලව නැත්ත ලකුණුත් නෑ එනිස අද කළ වැඩ අදකරන්න බැරි මනන් හෙට උදේවත් ඉර පස කල්දන්නපා ඊළඟට ලබන සතියෙන්න්න කලින් ඔක්කෝමටි මුලේනම් බලලා ලබන සැෙනසුරාදර කලි සිකරාධ ්‍රහස්් පෙන්ද විත ක්කම මුලේ ම් බල්ල කරපු ේවල බල රෙඩිවෙලෙන්න අපි දෙන ගණන් ටිකහදන වැඩටි කරන පරිස රටි හදන ඩි කරන්න ලෙස්යි ොකතම සිදධහරි දැන් වන දෙවැනි කොටිකම කියාදන්නේ නි දෙවැනි කේද පුතා ලියන්න ඕන මුත් සටහන් ියාගන්න යන්න පවලිුවට ගන්න පාසලේ ලස්සනයි අපේ පාසල මනදම් කඳු ගැටයක් ම පීටාතිය නිසා නත්ං දැන් පලවනි අපේ පාසල ලියුවනේ දෙනිිය කෙල අපේ පසලගේ ියන්නෙ පාද වාර්්‍ය පහම අපේ පාසල අපේ පාසල අපේ පාසල අපේ පාසර හෙම ලියන්න එායි පළවෙනි එක අපේ පාසල් ලිව්ව නිසා දෙවෙන කෙලියන් එය එය මනරම් කඳු ගැටයක් මතු පීට අ තිබීම මිනිසා ඉතා සුන්දරවී ඇත ආ දැගොන ලිව්වා මේක ලියන්න එපා හොඳේ දැන් සමාර ඇයගේ මේ ඉස්කොල කඳු ගැට නවෙෙන තියන්නේ යි එතට තයර විදී ගැට ලියන්. අපේ පාසල සුඳ මොක්හර කඳු ගටයා කරරි නැත්තග අපේ පාසල වටා පීට ඇති ගස් පෙලතු නද විශාල ගස් පෙල නිසායි සුන්දරී ඇත තමන්ට ස්කෝල කෑමති ලස්සන දෙයක් කරගෙන ඒක නිසා පාසල සුදර වෙනග ලියන් ඊලමට ලියන්න පුළුවන් පුතාලට අපේ පාසලේ ලමුන් දෙදාහක්ස් ඉගෙනුම ලබති අෙම ලියතයි තමුන් දෙදහකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබති ියන්න මේ ලාම කොච්රි කරගන්න අදන එහිග ගුර මවරු සහප පියවර මෙච්චර ප්‍රමාණයක් ඉන්නරග ලියන පුළුවන් අඇ අපිට ගැන් ීමම් කටයුතු කරති දම ලියන යක ලියන පුළුවන් හම තු න න මටක රලිවත් ති ඉළඟට ලියන පුළුවන් සම්පත් අපේ පාසල හෙද විශාලක හිඩාපිටියයක්ක් නේද නැතක් ක්‍රීඩාගාරයක් පරිගනක විද්‍යාගාරයක් කමදදා ලියන වැනි වටිනා සම්පත් රසක් පිරියච ඒ පාසලෙ ති සම්පා තවලියයන පුළුවන් ඔන්නම් අපේ පාසල සෑප වසරකම සියලු විභාගවලින් හෙළ ප්‍රතිඵල පෙන්වන පාසලකි. ඒවල ියයන පුළුවන් ඒ සමාරයවට අපේ පාසල දාන් ඉලාට එය කියලදාන්න ඒම දානන්න පුළුවන් තමට කැමති විදිට විදිට පාසලේ දේවල් ගැන විස්තර කරන්න මේ වාක්‍යතුනෙන්. අවසන් වාක්‍යද කරන්න අපේ පාසට තමතව දියුණුවෙන් දිවුණනුවට පත්තේවායි ම ප්‍රාර්ථනා කරවන්න තන් අපේ පාසල රටේ පවතින. තාම කීතිමත් පාසලක් බොඩට පත්වයයි මම පතව අන්නම ියන්නයි මේකදෑන් අංගිතරෝ මමම කියා දෙන්න ඔන්න මේ මේ සැලස්ම බැලවාම පයාගේ අම්මර තාත්තර පුංචි හෙල්පකත් දෙන්න අවශ්‍ය පාරක් මැන්මතර හදලා තියෙන මේතික අනිවාර්රය සටහන් කරගන්න ඊට පසකුලන් අම්මයි තාත්ත හගන්න මහ දේවල් දිගවට ලියන්න යන්න පා ගොඩාල්කයි දිකට දිගට ඒවා මේ හම ොඩක්ව සරල සිම්පල් වාක්‍ය මුලින්ම අපි කියන්න වචන පහයි. රචන පාන්නේ වචර තුත් ලිුවත් කමන්නට මුලින්ම වැඩේ කරන්න දඕන වැඩේ පටන්ගන්නන්නේ ඕන තමන් ගලස්සන ලියන්ගේ යන්න මෙතනින් වැඩේ බැස්වොත් පුතිය අපිට පුළුවන් අර ලබේ ගමන යන්න නේද මේකතම පටන්ග මේ වැඩේ හරියට අල්ලගන්න ඊට මසලුවන් අපේ ගමන අපිටියන්න හොයි ඉතින් පුතාල මංහිතන මගේ රචන දාන්න මගේ ගණන්ටි කරලා ගන්න ඒටික කල් ෆොටක් හල දාන්නට ඕන හොඳයි අපි දැ පැත් දෙකකට ආසන්නව කාලයක් මෙතන හිටිය පුතාලට මොන හරි ගැටලු තිය අහන්න පුළුවන් මේ අද කරපු පාඩ. මං අද පරිසරේ ටික පාඩම අවසන්ටික කතා කර ඉවර කර පුතාලේ නිබන්ධදර බලන් ඉර අපි ගනිතය දිශාපාඩමහරිසර්රලයි අපි අවසර කළ ඉර අපි සාහිත්‍ය සමිතියක් විස්තරයක් කතා කලා එක කරබපු දේවල්ට ගෙන කතාකර ඉලාටි රච්නාවගෙන කතාකර ඉතුව කරනුටි කතාා කකලා පුතාලර දැන් මමදැම වීඩියෝක දාන ඊළඟට මංකවේ කර්මාන්ත පිබඳව තියනඒක කර්මාන්ත විිල්මන්ද තිය වීඩියෝ ටික දානවා ඉළඟට ඊට අතරම පුතාලට නිබන්ධන තික තියන ඒ සියල්ල ගන්න ලබට සති නිබන්ධන බදාාදර කලින් ලබෙනවා ඒවත් ගන්න නිබන්ධනාරකට රෙඩිවෙන්න මේ මාසය තුළ අපි බලමු දීර්ගව මාසය මාස බලු මේ මාසය තුළ පුතාලට මගෙන් කෙරන්න තියෙන පරිමදේ අපි කරන ඊ මාස පටිපතන් ගැනිවත් අපිට වෙලාව ිතිිවද මොද ම සාමා්‍ය සරසුරාද ෙදරෙන කොටි කරාාවෙන ටිකක් තාමකාර බවල කාල සසානානගෙන ඉති කොමනමුත් පුතාලට කරන්න පුළුවන්දේ උපරිමද ला ्यවශ ද කරන්න බලමු කරන විදිය හොඳයි ගැටල තින ලන්න ුව ගලක් න ගටලෝමදිකටින්දීම මාරුව එමද හරි पතාලගද දපිදාන්න පුතාලගද සනන් මටි ලගත වැඩනේ හරි පෞද්්‍යලික දදාන්න පුළුවන් ඒමනත් අප රුපේ දාන්න පුළල රුප් එක දැමත පොටන් පේවා එ ම්ම නවත ලන අපි සකස් කරනවාසැබ් ප් එක පුතාලගේ හෝම්වක් ගන්න ගන්න එනිසා කවුරුත් මෙන මේ අන්කේ නවත මත කරගන්න බිදුුවයි හතායි හතායි දෙසීය පහයි දෙසිීය පාණහා කියන අංකේට පුතාලග වටසැප් පංකයක් පුතාලග වටසැ් පංකයක් පුතාගේ නමයි ගමයි එක්ක එවන්න වනමන් කලින්ේක දයක්ම පන්තිය පටන් ගන්නන කොට නමයි ගමයි එක්කාක් මටේවන්න ඕන එක අදම කරලා තියන්න නමයි ගමයි චෘට්ටිදයක් පොඩක්ඉන්න තවයිකදයක් එකතු කන්න ුතේ නම ගම සහමට පොඩි පැටුි ඉල්ලක් පැටලේනවා තමන්ගේ පන්තිය හතර සේණිය කියල දාන්න. අනිවාර්යෙන් දාන්න මට වන ස්ස මෙෙසගේ හතර සේණිය කෙලා දාන්න. හොද පහේ ළමයි දුත් මටේ වන ඕනි නම ගම හතර සේණිය කළ දන්න ඇ දාන ොට හරි ට ෝ ග ගල ැත්තම්මටි පාසග පත්තර පුතාල කොයි පන්තිර දාානික හ කෝමරි වෙලා පුතාල් හ පහේ පැන්තිර වැට්ටොත් ආහෝ මට කියන්න හතර පන්තිර දාන කියා මොද ඉති ඔන්න කාර්නාටික ඔබපුත දීවර් කර්මාන්තය මන්ද කියන්න මොකක්ද ආමන් කියල දෙන්නම් පුතේ මේ විිස්ටරය වමින් ම පෙන්න්නන්නම් අ රූපය තිබුණද පුතේ මන් පෙන්න්නන්න ගෙන ම අරගර ලමො ඉන්න මං කතාක මේ මන්ද මේ තියෙන පුතිේ මන්ද කියන්න පුතුයි ඔය මේ මාළවල්ලන්න භාවිතා කරන්නේ ඕකෙන් ඇනල අල්ලන්න ඕකෙන් ගහලා මාලුවය උල්ලොල ඇනෙනෝ උල්ලොල ඇනුනාම එයා මාළුව දැන් මාළුවට ඇනලා අල්ලන ක්‍රමයක්ත්තව මන්දෙන් කරන්න ඕකෙන් අනින ඇනලා මාලුවදැ ඉන්න තැනැ ඉල්ලා ඕකෙන් ඇන්නට පසු මාලුවෝ කැමන උත්්දර ගන්න හම තමයි කරන්න මේ උපගන්න කීපයක් මේ විදිරි තමයි තියෙන්න්නේෙන හරි පැ හොඳ අපි එහෙමනන් පන්තිය ආසන් කරන්න කලින් එහෙමනන් ඔන්න නැවත කියන පුතාල දාන්න පුතාලක වැඩි කරලදාන්න ැත්තනම් අපරාද ොර ව ඇටල තියන ඔ මොනවාහර ප කරනයක් සම්බන්ධෙන් රි අක න් තවර ම දැන් හම කර්මාන්තයකම ලොකු ලොකුපකට ගොඩක් දැම්මා නහත් ෝක සාමාන්‍ය පුතේ දැන් ඔයාල දැන් සමහරප කරන දැකල් නෑනේ සමාරප දැන් වඩුප කරන්න අපි දන්නේ නෑ සමාරප කරනතියල දන්නේ නෑ ඉති ඒවා ගැන්න පුතේ හෙම එහෙම අපිට මේ නිර්දේශය කියල නෑ මෙන්න මේ උපකරනටික බලන්න කියලා මම එකක් පුදාාරනගත්ය දැන් අපිට හෙම හැමදේ ගැනම දැනගන්න ඔන්න ඉසල මේ තියෙනටික බලන්න ම මේ සාමාන්‍ය රූප සරහ හම්ම ච ටිකක් දැන්ම ඊලාන්න පොදුව අපෙන් ඇැහුවත් පුයන්නේ ඔයා මම අපි කවරුත් දන්න පොදුප කරටිකක් විතරයි අප නැතනන් කවරුත් දන්න න අපි දන්න ඇති ේවල්ගෙන ප්‍ර්නාන්නන නිසා පොදුවේ කියත මටිය නියන යතු කැටේ සරලම දේවල් දහායාතත් දැනගත්තම ැතියි ඒ වගේතම අනි්‍යවත් හෙමයි නමුත් අපේ දැනුමට ඕන දෙයක් දැනග ගෙන ොයාගර තියීමට වර්දක්න මොනවාම උපරනයක් සම්බන්ධය ැතුුවත් තිෙන පුතාලට මට මේකර ම එකක් දාන්න මංගේ තකට උත්රයක් සයන්නම් පුතාග්‍රමත්තක විස්්‍රරදාන්න ක මට පුළුව උතරයක් සයන්න මෙනිමේ දවල් මෙම ගතා කන්න වගේ රපත්තක දාන පුළුවන් රයක ඔළලුවට ගන්න පාපුදේ මට මෙ මේවා මනිමේටිකමට දේමකක් නෑ හැමත්ස්ේ මහන්න සරලම දෙයක්මසක් එඒමනත්තං සමමාර්තං පර්මිකඋපකරන්න තියෙන උපඩු පගරන්න තියන සමහ අපි දකලත්ේ දෝතිය අපි දකලත්න උපකරන තියෙන පුළුවන් එනිසා මොකඒක පැත්තිවල සමාර් ප්‍රදේශවල වෙන සුපකරවා ඒ සමමාර් ප්‍රදේශව තියනඋපකාරන අපිදකලත්න දවරප කරන ඔක්කෝ අපිදැකලත් නෑ සමාර් පදේශය මූලිකමදේ දැල්ටික ඒ දේවල්ටික දැකලත්තම ඇති හන්න මො පසනන මමකව නත්න්ගො ඔව බෑබෑක ල හිතේ ප්‍රශ්නයක් ඇති කර ගත්තමක ලොහු පිඩාවක්නේ පීඩාවක් ඇති කරගන්නා හරණ දේනම් හරි මේ ස්කීන්නක පේන නමයිගොම දාන්න කොහොමද ඔ නමයිකම මදන්න ස්ක්‍රී පේන පේන්න මේක දැ ඕ රයිතර්වවෙ කුට ෙකුටඩෙක යා ප්‍රශේ මට පේන්න දානන්න පුතාලර මේ මේකට ලොක්වෙන කොට මේක අහනම පුතේ ඔයාගේ නම මොකක්ද කියන දැන් ඔයාගේ නමරි දැන් අපිතමු දැන් තියනම් ඔයා පිීතමූ